ओ सिरो दिनाट में सुबह संध्या वाकू अदावस्ते अद दिदास विसितुने तुंगिनी मासे दोलोस्तनिंदा अद ओयाला में इनारा कोरियन अकाडमी आयतने अत्तेक एकतु वेला इन्ने कोरियन रट रेकियावक संदहा यान्ने कोहोमद कियला दनगान्नाय नेद इतिं ए संदहा सियलुम मग पेन्वीम अद मम ओयालट कियला देनवा इतिं ඔයාලා සියලු දෙනාම දැන් මාව දන්නවා කවුද කියලා මම ඉනාරා කොරියන් ඇකඩමි එකේ ඔයාලගේ ස අසේල ජයවීර ඔයාලා මාව දන්නවා නේද? දන්න කට්ටියක් ඉන්නවා, දන්න නැති කට්ටියක් ඉන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ කොරියානු රටේ රැකියාවක් සඳහා අපි කොහොමද යන්නේ? ඉතින් මේකට ඕන මූලික සුදුසුකම් මොනවද? ඉතින් අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ කොරියන් රැකියාවක් සඳහා කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි මේ අද දවසේ තියෙන්නේ. ඉතින් මේක ඔයාලා සමහරට ඔයාලගේ සිග්නල් ප්‍රශ්න නිසා ඔයාලට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් මාව. නේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ හින්දා මේ ඒ කට්ටියට වීඩියෝ එකක් හම්බ වෙනවා. මේ වීඩියෝ එක රෙකෝඩින් වෙනවා. ඉතින් ඒක ඔයාලට මම ලබා දෙනවා. ඉතින් ගෲප් වලට දානවා. බලන්න පුළුවන්. ඔයාලා කට්ටියම ඉන්නවා නේද? කොරියානු දේශය, එතකොට සිහින දේශය නේද? ඒ ගෲප් වල ඔයාලා ඉන්නවා. ඉතින් ඒ ගෲප් වලට මම මේ වීඩියෝ එක මුදා හරිනවා. ඉතින් අද දවසේ මම කතා කරන්නේ කොහොමද මේ කොරියන් රැකියාවකට යන්නේ. ඉතින් කොරියන් රැකියාවකට යන්න පුළුවන් පුතේ කිසිම සුදුසුකමක් අවශ්‍යතාවයක් නැහැ. තේරුණාද? කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යතාවයක් නැහැ කොරියාවට යන්න. නේද? කිසිම අධ්‍යාපන සුසුකමක් අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි කොහොමද මේ අධ්‍යාපන සුසුකමක් නැතුව කොරියන් රටේ රැකියාවක් සඳහා යන්නේ? ඒක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට පංගුව කට්ටිය හිතනවා කොරියාවට යන්න නම් ඉංග්‍රීසි ඕනා, සිංහල ඕනා, හොඳට දැනගන්න ඕන නේද, ගණන් ඕන. ඉතින් ඒව අවස්ථාවයක් වෙන්නේ නැහැ කොරියාවට යනවා. අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? කොරියානු භාෂා විභාගයේ පාස් කර ගැනීම පමණයි. ඉතින් මේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ රජයත් එක්ක, කියන්නේ රජෙන්නේ සාමාන්‍ය කොරියානු රටට යවන්නේ රජයෙන් පමණයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණ, වෙන කොහින්වත් කොරියන් රටට යවන්නේ නැහැ. තේරුණාද? කොරියන් රටට කිසිම ආයතනයකින් කොරියාවට යවන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා නිකන් මුදල් බැඳලා සල්ලි නාස්ති කරගන්න නම් එපා. එහෙම යන්න බෑ. හැබැයි තියෙනවා වීසා වර්ග, තියෙනවා විසිට වීසා, තියෙනවා එතකොට බිස්නස් වීසා, තියෙන ඒ විවිධාංශේ වීසා තියෙන ඒවට යන්න පුළුවන්. මං කියන්නේ රැකියාවක් සඳහා. මොකද බිස්නස් වීසාවකින් ගිහිල්ලා කොරියාවට ගිහිල්ලා රැකියා කරන්න බැහැනේ නේද? කොරියාවට ගිහිල්ලා රැකියා කරන්න බැහැ. එතකොට කොරියාවට ගිහිල්ලා රැකියාවක් කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම කොරියන්, ඒ කියන්නේ ජොබ් එකකට යනවා නම් මේ විභාගය කරලා, විභාගය සමත් වෙලා රජයෙන් තමයි යන්න ඕනේ. ඔක තමයි ක්‍රමේ. ඉතින් මේ ක්‍රමේ කොහොමද කරගන්නේ කියලා කවුරුත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා තමයි මෙන්න මේ වගේ සම්මන්ත්‍රණයක් ගෙනල්ලා ඔයාලව දැනුවත් කරන්නේ. තේරෙනවද? ඔයා එහෙමනම් කොරියාවට යනවන අවුරුදු සාමාන්‍ය පුතේ ඉගෙන ගන්න පුළුවන් අවුරුදු 16 ඉඳන්. සාමාන්‍ය භාෂාවක් ඉගෙන ගන්නකොට යම් කිසි කාලයක් ගත වෙනවා. එතකොට ඔයාට අවුරුදු 18 දී විභාගය ලියලා කොරියන් රැකියාවකට යන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් ඔයාලා දන්නවා අධ්‍යාපන සුසුකම් අවශ්‍ය නැහැ. ඔයා 2 වසරට ගියත් ඒ ඇති. ඔයා කරගන්න ඕනේ කොරියානු භාෂා විභාගේ පාස් කර ගැනීම පමණයි. එච්චර. ඊට පස්සේ එතනින් එහාට ඉතුරු වැඩපිළිවෙල අපි අයන්නේ ඉඳන් කොරියාවට යනකම්, ඔයාලා කොරියාවට ගියත් එහෙත් මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් ඒවටත් අපි විසඳුම්, ඔයාලට කියන්නේ කම්පැනියක් මාරු කර ගන්නවා නම් ඒ දේවලුත් අපි කියලා දෙනවා. මුලින්ම ඔයා කරන්න ඕනේ කොරියාවට යන තැන හදාගන්න එකයි. ඉතින් ඒකට ලොකු කැපවීමක් මහන්සියක් වෙන්න ඕන. නේද? ආවට ගියාට අර කොරියාවට යන්න බැහැ අනික් රටවල් වලට වඩා. නේ? ලොකු පඩියක් හම්බ වෙනවා නේ. එහෙමනම් ඒ දේවල් ලබා ගන්න අපි කැපකිරීමක් කරලා මේ කොරියානු භාෂාව ඉගෙනගෙන ඒ කොරියන් විභාගයට මේ ලියලා මයික් එක නම් පුතේ ඕෆ් කරගන්න. ඉතින් කොරියානු භාෂා විභාගේ පාස් වුණාට පස්සේ තමයි කොරියන් රටට යන්න පුළුවන්. ඔක තමයි ක්‍රමේ. එතකොට දැන් ඔයාලා දන්නව ඕන අවුරුදු 18 ඉඳන් අවුරුදු 40ට ආඩු ඕනෑම ගෑනු පිරිම් කෙනෙකුට මෙන්න මේ අවස්ථාවට සහභාගි වෙන්න පුළුවන්.
හරි මැසේජ් දාන්න එපා මට මැසේජ් කියවන්න වෙලාවක් නැහැ මම මැසේජ් බලන්නේ නැහැ මැසේජ් බලන්න පස්සේ ඒවට මම පස්සේ තමයි උත්තර දෙන්නේ තේරුණාද එතකොට දැන් එතකොට ඔයාලා දැන් දන්නවා වයස සීමාව කීයද අවුරුදු 40ට අඩු අවුරුදු 18ට වැඩි කට්ටියට පුළුවන් කොරියන් රැකියාවට යන්න ඉතින් 17 ඉඳන් ඉගෙන ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඔයා කොරියාවට යනවා නම් දැන් මුලින්ම මොකද්ද කරන්න ඕනේ අංක 1 තමයි පුතේ ක්ලාස් 2කට लिया पदिंचुवेन एक अंक एक अपे क्लास हो विना क्लास मुलिम लिया पदिंचुवेन इतकोट लिया पदिंचुनाट पास ए क्लास हेमदेम आयानी दरिया आट हेमदेम आल कीयल दिन हेम कीयल दिन बेंदी लो ना क्लास नहीं अपे ना दंग वाल दपे कांडा में मे मे इन अपे क्लास इन लाइन मे नवस्य पनास इन म नवसी हत्या इन मे इगन गण ला मे नंबर गागन इन अभी क्लास इगन गण मे एक दास हतर इन अने लमाई आई अभी क्लास इगन गण लमाई मे थिंग यहाँ हेमदेम मम आयानी दंग वाला कोरियाट यानक मे हेमदेम की दिन थिंग वाला पुलवा उत्साह उनांद कपवीम इव सीम मेन मे हतर तीन वाला कोरिया विभागे पास कर गण पुलवा तेरना इतोट मे इव सीम की पास මුලින්ම ඕනේ උනන්දුවයි උත්සාහය කැපවීම. ওই තුන තියෙනවා නම් ඔයාලගේ ටාගට් එක වෙන කොරියානු විභාගයේ ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒතොර ඔයාලා මුලින්ම දැන් කරන්න ඕනේ මොකද්ද? ක්ලාස් එකක් එක්ක ලියාපදිංචි වෙන එක. මුලින්ම භාෂාව ඉගෙන ගන්න ඕන. දැන් කට්ටියට ගොඩක් ඇනිලා ඉන්නේ. මේ පාර විභාගෙට ඉල්ලුම් කරපු කට්ටියට ගොඩක් කට්ටිය අතන පුතේ දන්නේ නැති හින්දානේ මේ ඇනුනේ. කට්ටිය හිතන් ඉන්නේ ඇඩ්මිෂන් එක අරගෙන ක්ලාස් යනවා. හරිද වැඩි? ඇඩ්මිෂන් දුන්න ගිය මාසේ सॉरी मास एडमिशन दून इतकोट दिन दहतुंगेद विभाग पटांगा दहतुंगेद विभाग तो आट को भाषा मसे पाड़कर पुलवांद एक मम की आने पंग काटी पीट पास वेटे हे मे का तेरना ये दवस देने विदेश सेवाणी उत्ति कार पलवे दवस को विभाग पटांगा दहतुंगेद दहतुंगेद तम वो आगे विभाग दवस एक ही टारगेट कर गाड़न देखने मून दिन वकील इतिंग मना को आकरोनी मुलिम क्लास लियापदेत अंक इट पास क्लास हेमदेम कील दिनवा इट पास अदापि कथा करना मे को कोई वगे रटाद को देश गुण तत्व अभी हाट गील मुन आचार विधि इवाट जीवात्न पिलवल वाली पिलवल कथा करना इतोट पड़ना संबंध कथा करियाट महालक मुदलाक वेवेन मे को जोब इकने को मे जोबी सवलटे लुक वेदमा क्या लक्षक मुदला विदेश वाट लाट ना विदेश नियुक्ति कार्यांश हरह ना मुदला कमेन थिंग आ मूलिक करगा क्लास गास्तु इट पास विभाग पास अट पास मेडिकल लेके गास्तु इट पास मेडिकल लेके गास दमट पास आट वीसा अप्लाई करने देवा इट पास इतनी दाता साल दिया नेट नाम वाट नया क्लब आगा पुलवा थिंग वाला अद दवस वे मे सूम के बाविता करें थी सूम के अंदा अतर मैं अपीट तीन लुकू आभरने अपमेक नहीं इसर नाम फिजिकल क्लास मे वगे को भाषा विघन गाणु थिंग इकन गाट हदीस्य हरि अपीट यदा दवसे करण क्लास के यम किसी दया कहूने नै कि अन्नको एक गाने ये वगे क्लास अपी मग बलांगो दें अपे क्लास के तीन विशेषात्मय अभी वाला वीडियो का लबादेन वैकन अद दवस करण पाड़ में वीडियो का अभी लबादेन वैकट अदाल वीडियो के तीन वीडियो के मम लबादेन वाले थिंक क्लास के उगा देवा एक तीयन थिंक वाला अरे वीडियो के बल जोबे का करें मितन इन गोडा कि जोब कर लम्मा पिटराट इंदा गलमा इन मितन नहीं पोलिस लम्मा इन इतकोट विविध विधान से रखिया कर लम्मा इन नहीं तमा इगन गाने इतना जोब का करना मे कर गाने पुलवा मे ऑनलाइन की आवे एतन आपे एतन क्या वासना आवा ना इस ना आप जोब कटे आने ना तू आप इगन गाने खा लो आप हेमती बेने ने थिंग ए वाला मे दे देती है ना थिंग हरी ले गेदरी दाम मे के कर गाने पुलवांग वाट नहीं ए देवाल गेदरी दाम कर गाने पुलवांग ये ना ओन मम की मुलिम कर नोने को रियावट आना नाम मुकाद क्लास से का केकल या पा दिन चीने के तेरना हरि आप क्लास संबंध नहीं थी पास के लिए देना दैन में
දැන් මම යනවා කොහොමද මේ කොරියාව කියන රට ගැන කතා කරන්න. එතකොට ඒ වගේ තියෙන පඩිනඩි කොහොමද ඒ සම්බන්ධව කතා කරන්න. ඒ දේවල් වලට යන්න කලින් මූලිකවම මම ඔයාලට මතක් කරනවා දැන් 66 දෙනෙක් මේ මීටින් එක බලාගෙන ඉන්නවා. ඉතින් මේ 66 දෙනාට දැන් හදිස්සියේ දැන් මේක Zoom meeting එක සාමාන්‍ය විනාඩි 40ක වගේ කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලෙන් දැන් මේක Zoom out වෙනවා නේද? Out ඒ ඊට පස්සේ අර දුන්න link එකෙන් ඔයාලට මේ සම්මන්ත්‍රණය සඳහා එන්න පුළුවන්. ඉතින් ඒක මෙතනින් out වුණ ගාම ඔයාල නැවතත් අර link එකෙන්ම log in. හරි. එහෙමනම් අද අපි යමු කතා කරමු මේ කොරියානු භාෂා විභාගය ගැන තමයි අද අපි කතා කරන්නේ. තේරුණාද? අපි එහෙමනම් යමු අද අපිට කතා කරන්න තියෙන මාතෘකා ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ කොරියානු රැකියා කොහොමද මේ ලංකාවට එන්නේ නේද? ඒක සාමාන්‍ය 1994 ඉඳන් වගේ කොරියානු රැකියා ලංකාවට ආවා. ඉතින් මේක එන්නේ කොරියන් ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් ගහගත්තා. ඒ ගහගත්තට පස්සේ අපේ රටෙන් කොරියා ලංකාවෙන් කොරියාවට කම්කරුවෝ ගන්නවා කියලා. ඉතින් ඒ වැඩ පිළිවෙල තමයි මේ තවටත් දීර්ඝව යන්නේ නේද? අපි කවද හරි කොරියාවට නොයන්නේ අපේ රට කවද හරි කොරියාවක් වුණ දවසට. අන්න එදාට තමයි අපි කොරියාවට නොයන්නේ. එතකන් අපිට කොරියාවට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම කාලයක් එයිද කියන්න බෑ. අපි බලාපොරොත්තුෙන් ඉමු නේද? හරි. එහෙමනම් ඔන්න කොරියානු රැකියා විභාගයේ 2023 අවුරුද්දේ නෙමෙයි දැන් තියෙන 2024ට දැන් මෙතන ඉන්න ගොඩක් කට්ටිය සමහර කට්ටිය මේ පාර ලියන කට්ටියත් ඉන්න පුළුවන් මෙතන නේද? ලියන්න නැති කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ලියන කට්ටිය ඉන්නවා නම් අර මගේ තියෙන වීඩියෝ පාඨමාලාව ගන්න සිලබස් එකට හදලා තියෙන වීඩියෝ පාඨමාලාව ඒකේ තියෙන ඔයාලට ওই මුළු සිලබස් එකම කවර් කරන මොකද්ද? මුළු සිලබස් එකම කවර් කරන වීඩියෝ ටික. තේරුණාද? පුතේ මයික් ඕෆ් කරගන්න ක්ලාස් එකට ආවට පස්සේ මයික් එක ඕෆ් කරගන්න අනිවාර්යයෙන් මයික් එකට අවධානය දෙන්න මයික් එක ඕෆ් කරගන්න දන්නේ නැත්නම් පොඩ්ඩක් දන්න කෙනෙක් හරි එක අහන්න. ඔයාලා මයික් ඔන් කරුවට පස්සේ වෙන්නේ අනිත් ළමයිට කරදරයක් එක අහන් ඉන්න කට්ටියට කරදරයක් වෙනවා. හරි. එතකොට දැන් අපි අද කතා කරන 2024 මේ කොරියානු රැකියා විභාගය අපි කොහොමද ජයග්‍රහණය කරගන්නේ නැත්නම් මේක ලියන්නේ කොහොමද? ඉතින් ඔයාලා දැන් මුලින්ම දන්නව එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ ක්ලාස් එකක් එක්ක ලියාපදිංචි වෙන එක. එක තමා අංක 1. ඊට පස්සේ 2024 කවුද මේ පොඩි ළමයෙක් ඉන්නේ? කවුද ලිව්වේ මේක? පොඩි ළමයි නෙමෙයි නේද? හැබැයි එහෙම කට්ටි ඉන්නවා නම් මම අයින් කරනවා. මොකද දැන් මට ඉන්නේ ඇයිල ලොකු ළමයිනේ, පොඩි ළමයි නෑ නේද? ඉතින් ওই ෆෝන් එක දිහා බලන් ඉන්න. ඕක දිහා මෙව කරන්න යන්න එපා. නේද? කෝල් එනවා ඇති කට්ටියගේ. අඳින්න යන්න එපා. වැඩේ කඩා කප්පල් කරන්න එපා. එහෙම කඩා කප්පල් කෙරුවොත් ඒක නා කෙලින්ම රිමූවම කරනවා. ඒ කියන්නේ නැවත අය මේ ලින්ක් එකෙන් වාට මේකට එන්න බෑ. ඒ දෙයත් මුලින්ම ඔන්න මං කිව්වා. තේරුණාද? හරි. එතකොට මෙන්න මේ කොරියන් රැකියා 2024 විභාගයට සූදානම් වෙන ඔයාලා මුලින්ම කරන්න ඕනේ ක්ලාස් එකක් එක ලියාපදිංචි එක. ඊට පස්සේ ක්ලාස් එකෙන් අපි හැමදේම කියලා දෙනවා ඔයාලට. ඕනම ක්ලාස් එකක ලංකාවේ තියෙන ඕනම ක්ලාස් එකකින් ඒවා කියලා දෙන්න ඕන. එහෙම කියලා දෙන්නේ නැත්නම් ඒක හරියන ක්ලාස් එකක් නෙමෙයි. හැමදේම ඔයාලට කියලා දෙන්න ඕන. ඉතින් මේකට සූදානම් වෙනකොට මුලින්ම අපිට දැන් මම කිව්වා ඔයාලට කොරියාවට, කොරියාවෙන් ලංකාවට ගිවිසුම් මාර්ගයෙන් තමයි මේ රැකියා හම්බෙන්නේ. ඉතින් ඔයා කොරියන් විභාගේ ලිව්වට පස්සේ ආය නැවත රැකියා හොයන්න දෙයක් නැහැ. තේරුණාද? රැකියාවක් අපිට අපි හොයන්න දෙයක් නැහැ. කොරියානු වෙබ් එකට ඇතුළු වුණාට පස්සේ ඔයාට ඔයාගේ නමට කොරියාවෙන් රැකියාවක් එනවා. එතකොට දැන් කට්ටිය ඔන්න කියන ඕන එහෙනම් දැන් ඔයාට සර්ටිෆිකට් එහෙම බලන්න ඇති කියලා. මෙහෙමයි පුතේ, සර්ටිෆිකට් තියෙනවා නම් හොඳයි. හැබැයි තිබ්බේ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් නැහැ. කොරියාවට රැකියා සර්ටිෆිකට් නැතුව, ඒ කියන්නේ අපි කරන අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මොනවා හරි වෘත්තියක් කරනවා කියලා. ඒකේ සර්ටිෆිකට් තිබ්බොත් හොඳයි. ලකුණු පහක් විතර හම්බ වෙනවා. ඔකට ලකුණු දෙකක් තුනක් වගේ හම්බ වෙනවා. නැත්තම් ඒ ප්‍රශ්නෙකුත් නැහැ. තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. පංගුව කට්ටිය කෝස් කරනවා, කොරියාවට යන්න කියලා කෝස් කරනවා. මේ එහෙම එකක් ඕනේ නැහැ පුතේ. තේරුණාද? ඒක තියෙනවා නම් හොඳයි. නැත්තම් කරන්න, විභාගේ කරන්න. අර විදිහ එකක් තිබ්බොත් හොඳයි. විනාඩියක් දෙන්න මට. 9ට කෝල් එකක් ගන්න පුතේ, ක්ලාස් එකේ ඉන්නේ. ලින්ක් එක ආවේ නැහැ. ඔයා මට WhatsApp message එකක් දැම්මද? ඔහොම විනාඩියක් දෙන්න පුතේ. ඉක්මනින් දාන්න WhatsApp message එක. ඉක්මන් කරන්න. හරි. එතකොට
විනාඩියක් දෙමු අපි එළමයාත් ගමු. හරි, එතකොට අපි කතා කරමු. හරි, එයා දානකම් අපි කතා කරමුකෝ නේද? හරි, එතකොට මේ ක්ලාස් එකකින් හැමදේම කියලා දෙනවා. දැන් එතකොට දැන් 24 විභාගෙන්නේ දැන් අපි සූදානම් වෙන්නේ. එහෙමනම් ඔයාලා ක්ලාස් එකක් එක්ක ලියාපදිංචි වෙලා භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න. භාෂාව ඉගෙන ගත්තට පස්සේ රජයෙන් දෙන එක්සෑම් එක ලියලා ඊට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තමයි කොරියාවට යන්න පුළුවන්. ජොබ් වීසා වල විතරයි මම මේ කියන්නේ, වෙන වීසා ගැන නෙමෙයි, ජොබ් වීසා වල. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් මොනවා හරි ලියලා තියාගන්න, අපිට සම්මන්ත්‍රණය මම ඔයාලට කරගෙන යද්දී ඔයාලට කාලයක් දෙනවානේ ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න වෙලාවට ඒ ප්‍රශ්න ටික අහන්න. දැන් ලියලා තියාගන්න. මැසේජ් කරන්න එපා. මේ ටික අහගන්න. එතකොට ඔන්න අපි දැන් කොරියානු විභාගයේ ලංකාවෙන් ලංකාවට දෙනවා කොරියාවෙන් කෝටා එකක් නේද? රැකියා කෝටා එකක් මෙච්චර ගාණක් කොරියාවට ගන්නවා. ඔයාලගේ රටේ මේ විදිහට විභාගයක් තියෙනවා. මේකට ළමයි ඉදිරිපත් කරන්න නේද? විභාගෙ ලියන්න පාස් වුණ කට්ටිය කොරියාවට ගන්නවා. ඉතින් මේ පාර ඔයාලා දන්නවා 85000ක් විතර මේ විභාග තුන්ට 2023 අවුරුද්දේ 85000ක් විතර විභාග තුන්ට, ඒ කියන්නේ ඉන්දිකිරීම් නිස්වාද ඒව අපි කතා කරන පස්සට, ඒ අංශ තුනට 85000 කිලුම් පත්‍ර නිකුත් කරලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. එතකොට මෙන්න මේ 85000න් නිස්පාදන අංශය සඳහා ගන්නේ 7000යි. එතකොට සාමාන්‍යයෙන් දීවර වලටයි ඉන්දිකිරීම් වලටයි ඔය 85000න් අපි හිතමු 20000ක් ගියා කියලා. එතකොට 65000ක් වගේ නිස්පාදන අංශය ඉන්නවා මේ පාර ලියනවා. එතකොට විනාඩියක් දෙන්න. හැට පන්දාහක පිරිසක් වගේ මේ පාර කොරියානු රැකියා විභාගේ ලියනවා නිස්පාදනාංශය. එතකොට ඔය 65000න් ගන්න කීයද? 7000යි. එතකොට 62000 පේල් වෙනවා. ඔන්න ඕක තමයි සිද්ධිය. එතකොට ඔයා දැන් තීරණය කරන්න මම 65000 62000 අතරට යනවද 7000 අතරට යනවද? ඔයා දැන් හිතන්න කොන්න, ඔයා දැන් ක්ලාස් එකක් තෝරගත්තා. දැන් ඔයා ලංකාවේ ඉන්න දැන් පංග කට්ටිය කියන ඔන්ලයින් ක්ලාස් සාර්ථක නැහැ කියලා නේද? ඉතින් ඔන්ලයින් ක්ලාස් එකක් සාර්ථක නැත්නම් ෆිසිකල් ක්ලාස් එකක් තෝරගන්න. ෆිසිකල් ක්ලාස් එකේදී අර කියපු දේ තමයි වෙන්නේ. දැන් මොනවා හරි දෙයක් හදිස්සියෙන් අපිට යන්න බැරි වුණා, බස් එකක් නැතිලා අපේ නැත්නම් මොකක් හරි කරදරයක් කියලා. මොකද ෆිසිකල් ක්ලාස් එකේ වීඩියෝ දෙන්නේ නැහැනේ. යන්න බැරි වුණොත් ඒ පාඩමක් එනකන් ඔයාලා නැවත මග බලාගෙන ඉන්න ඕන. ඔක තමයි ඔය ෆිසිකල් ක්ලාස් එකේ තියෙන කතන්දරේ. එතකොට ඔන්ලයින් ක්ලාස් එකේදී වීඩියෝ එකක් හම්බෙන්නේ නැහැ. හැම ක්ලාස් එකකම වීඩියෝ නම් හම්බෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ෂෙයා කරන හින්දා දෙන්නේ. අපි නම් වීඩියෝ එක හම්බෙනවා. ඔයාලා දන්නවා ඒක. ක්ලාස් එකේ ඉන්න ළමයි නේද? වීඩියෝ එකක් හම්බෙනවා. ඉතින් මගේ වීඩියෝ කොහෙ ෂෙයා වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක මට අදාළ නැහැ. මේ කවුරු හරි බලලා ඒ දේ කරගන්න ඕන, ඒක තමයි හොඳ දේ වෙන්නේ. ඉතින් හරි. එතකොට මෙන්න මේ ක්ලාස් එකේ ඉගෙන ගන්නකොට ඔයාට ඔය හැම දෙයක්ම දැන් ඔයා පාරට බහිනවනේ දැන්. ඔයාට පාරට බැහැ ගන්න විතරයි පුතේ ඕනකම ඕන වෙන්නේ. ඔයා දැන් හිතන්නකො, ඔයා නිකන් අපි මොකක් හරි පටන් ගත්තා කියලා නිදසුණක් වශයෙන් ඔයා මොනවා හරි පටන් ගත්තට පස්සේ ඔයා ඕක ගැන හොයනවා. ඔයා හිතන්න මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔයා හිතන්න ඔයා එළවලු ව්‍යාපාරයක් පටන් ගත්තා. එතකොට එළවලු ගන්නෙ කොහින්ද? කොහොමද අඩුමිලට ගන්නෙ? මොනවද හොඳ එළවලු වෙන්නේ? නිතරම යන එළවලු මොනවද? ඔන්න ඕකයි කියන්නේ. තේරුණාද? පාරට බහින්න ඕන. දැන් මෙයාලා පාරට බහින්න ඉස්සරෝ. පාරට බැස්සට පස්සේ ඔය ගල් මුල් තියෙන ඒවා පාර යනකොට ඉතින් අහම්බෙන ඒවා සාමාන්‍ය දෙයක්. ඒවට වැඩිය බය වෙන්න එපා. තමන්ගේ ගමන තමන් යන්න. එතකොට මේ කොරියානු රැකියා විභාගයක එකපාරින් පාස් වෙන්නේ නැහැ. දෙපාරක් තුන්පාරක් ට්‍රයි කරලා පාස් වුණ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හින්දා ගේම් එක අතාරින්න එපා. පටන් ගත්තොත් වැඩේ පටන් ගන්න. එහෙම නැත්තම් ඔයා එක කරන්නේ නැත්තම් එහෙම කරන්න වට බෑ කියලා හිතනවනේ අවුරුදු ගාණක් බලන් ඉන්නේ නෝ පුතේ. අවුරුද්දක් එකහමාරක් දෙකක් බලන් ඉන්න වෙනවා. ඒකට වට කාලය කැප කරන්න බැයි නම් දැම්මම සූම් අවුට් වෙන්න. වැඩක් නැහැ මේක බලලා. තේරුමක් නැහැ. තේරුණාද? ඔයාගේ වැඩක් කරගන්න. ඒකයි මම කියන්නේ යම් කිසි දෙයක් ඔයා තීරණය කරනවා නම් මේ දේ කරනවා මම කියලා ඒක අනිවාර්යෙන් කරන්න පටන් ගන්න. ඔයාට
අවුරුදු දෙකක් වගේ කාලයක් ඕකට යනවනේ. දැන් වෙන රටවල් වලට හරි හෙට වීසා ඉල්ලුම් කරලා ඉවරලා නේද? ගිහිල්ලා සතියෙන් දෙකෙන් යන්නේ නැහැ අර ඩුබයි කුවේට් වලට වගේ. මේ රට යන කාලයක් කැපකිරීමක් කරන්නම වෙනවා. ඉතින් ඒක වාට කරන්න බැයි නම් දැම්මම මේ වැඩසටහන බැලුවත් ඇත්තටම තේරුමක් නැහැ. නේද? තේරුමක් නැහැ. ඒ හින්දා මේ එහෙම පුළුවන් කට්ටිය කරගන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් මේ වැඩසටහන අහගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ඔන්න අපි ක්ලාස් එකට සම්බන්ධ වෙන ඊට පස්සේ දැන් ඔන්න කොරියානු රැකියා පිළිබඳව අපි හොයන්න ගන්නවා. එතකොට කොරියානු භාෂාව අපි ඉගෙන ගන්නවා. අපි වචන පුරුදු වෙනවා. එතකොට අදාළ කාලවල වලට කොරියන් විභාගය එනවා. දැන් මේ පාර මේ 13 පටන් ගන්න ඒ වගේ කොරියන් විභාගය එනවා. ඇවිල්ලා හෙට පටන් ගන්නවනේ. හෙට පටන් ගන්නවා. ඉතින් ඇවිල්ලා ඉතින් ඒ විදිහ තමයි ඒ සිද්ධිය යන්නේ. ඉතින් මම ඒව තව කියලා දෙන්න තව කියන්න කතා කරන්න ගොඩක් තියෙනවා. තේරුණාද? මේ මුල මේක අහන්න. මේ පේනවනේ ඔයාලට මේ මෙතනම තියලා තියෙනවා මේ අධ්‍යාපන සුසුකන් නඩු මද්‍රව්‍ය. මේව ගැන කතා කරන මේවා තිබ්බ කොරියාවට යන්න බෑ. මේ දැන් ඔයාලා මේ වීඩියෝ මේ කියන්නේ වීඩියෝ එකක් විදිහට මේක බලනවනේ. ඉතින් මේක වීඩියෝ එකක් විදිහට බලනවා නම් මේක කවදාවත් ස්කිප් කර කර බලන්න එපා. මොකද හොඳ දේවල් ටිකක් තමයි මේ කියලා දෙන්නේ. තේරුණාද? ඒ හින්දා ඔයාලා ඔන්ලයින් එකේ අහන් ඉන්න කට්ටියත් අහන් ඉන්න දිගටම මේවා සම්බන්ධව අපි කතා කරනවා. නේ? මේ ටික අද කතා කරනවා. එතකොට මේ කොරියාව කියන්නේ කොයි වගේ රටක්ද අපි කතා කරමු ඉස්සරම් කොරියාව ගැන. කොරියාව කියන්නේ සාමාන්‍ය පොතේ කඳු පන්ති වලින් වට කියන වට වුණු රටක්. මේක කඳු ගොඩක් ජන ගොඩක් තියෙන රටක්. ඉතින් හරියටම සීත අධික රටක්, උෂ්ණ කාලට උෂ්ණ අධික රටක්. ඉතින් ওই විදිහට තමයි කොරියාව තියෙන්නේ. එතකොට කොරියාවේ ජීවත් වෙනකොට ඉතින් කොරියානු ජන රජයේ තියෙන නීති රීති වලට යටත් වෙලා තමයි අපි ජීවත් වෙන්න ඕනේ. නේද? ඉතින් එහෙ තියෙන ජීවන රටාව, ඉතින් එහෙ තියෙන ආහාර කෑම වර්ග එහෙම අපි කන්න පුරුදු වෙන්න ඕන. මොකද අපේ කෑම එහෙ නැහැ. තේරුණාද? ඒ කෑම වලට අපි හුරු වෙන්න ඕන. ඇත්තටම හරි රහයිනේ. නේද? කොරියානු කෑම කියන්නේ ඇත්තටම හරි රස කෑමක්. ගිහිල්ලා ඔක පුරුදු වෙන්න ඕන. නැත්තම් බෑ. විනාඩියක් දෙන්න. ඔව් කියන්නකෝ. හෙලෝ. මම මීටින් එකේ ඉන්නේ. මේ එතකොට අපි මේ දේවල් වලට අපි පරිවර්තනය වෙන්න ඕන. අපේ ශරීරය, අපේ ඇඟ හැමදේම පරිවර්තනය කරගන්න ඕන කොරියාවට ගියාට පස්සේ. ඉතින් හරි අමාරුයි. ඇත්තටම දැන් ගොඩක් කට්ටිය හිතනවානේ කොරියාවට ගිහිල්ලා ගොඩක් සල්ලි ගන්නවා නේ. කොරියන් කොල්ලෝ කෙල්ලොන්ට පට්ට විදිහට සල්ලි තියෙනවා නේ. පට්ට විදිහට සල්ලි තියෙනවා. ඉතින් එහෙමනේ සාමාන්‍ය කට්ටිය කියන්නේ. හැබැයි ඉතින් එහෙ ගිහිල්ලා විඳින දුක දන්නේ කොරියාවේ වැඩ කරන කට්ටිය විතරයි. ඉතින් මෙතන සමහරට කොරියාවේ වැඩ කරපු කට්ටියත් ඇති. ඔන්න ඒ කට්ටිය දන්නවා කතන්දර. නේද? කොරියන් සල්ලි හම්බ කරන්න ලේසි නෙමෙයි, අමාරුයි. නේද? ඔයාලා දන්නවා පල්ලි පල්ලි හේ කියලා කියන්නේ. පල්ලි පල්ලි හේ ඉක්මනින් ඉක්මනින් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පුතේ කොරියාවට ගියාට පස්සේ අපි වැඩ කරනකොට අපේ රටේ ඔයා හිතන්නකෝ පැය 3කින් කරන වැඩ සාමාන්‍ය විනාඩි 10න් වගේ කරනවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඇත්තටම අපි කොරියාවට ගිහිල්ලා සල්ලි හම්බ කරලා ලංකාවට එනකොට අපේ ගොඩක් ඇඟවල් දුර්වලයි. ගොඩක් කට්ටිය කියන මට කොන් දෙකක් උම තියෙනවා, මට දණිස් එකක් උම තියෙනවා කියන්නේ. එයාලා ඒ දේවල් හින්දා ඉතින් ගොඩක් මහන්සියෙන් වැඩ කරන රටක් තමයි කොරියාව. ඉතින් ඒ හින්දා තමයි ඔය රටේ තත්ත්වෙන් දියුණුලා තියෙන්නේ. ඔයාලා දන්නවා කොරියාවේ ගිහි කට්ටිය කොහොමද කොරියාවේ නේද? පළාත් ඒව නේද කොච්චර දියුණු රටක්ද නේද? ඔයාලා දන්නවා කවුරුත් නැති කඩ තියෙනවා. අපිට ගිහිලා බඩු ගන්න පුළුවන් නේද? ඕනනම් සෙඩ් එකකට ගියොත් අපිට තනියම තෙල් ගහ ගන්න පුළුවන්. එහෙම තිබ්බොත් අපේ එහෙම තිබ්බොත් ලංකාව කොහොම වෙයිද නේ? මිනිස්සුන්ගේ ආකල්පයි හොඳ වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප දියුණුනා නම් රටේ සංවර්ධනය නැත්නම් රට දියුණුවටපත් වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප හොඳ නැති වුණොත් වෙන්නේ නැහැ. රට දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේ කොරියාවේ ජීවන රටාව ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඒ කට්ටියගේ ආචාර ධර්ම වලට සිරිත් විරිත් වලට අපි මුල් තැන දෙන්න ඕන. අපි විදේශිකයෙක් කියලා යාලා දන්නවා. එහෙත් අපි යාලාගේ දේවල් වලට දැන් ඔයා හිතන්න ලංකාවට ඇවිල්ලා ඔය කට්ටිය සුද්ධයෙන් පන්සල් ගිහලා වඳින්නේ මෙහෙම කරනනේ. වඳිනවනේ. ඒ අපේ එතකොට අපිටත් හරි අටු වැන්දනේ කියලා නේ අපිටත් හිතනවා. සුද්ධ ඇවිල්ලා ඔන්න බුදුහාමුදුරන්ට වැන්දා නේද? ඉතින් ආන් ඒ වගේ යාලා අපේ ආගම ධර්මයට අපේ සංස්කෘතිය යාලා ගරු කරනවා වගේ විදේශිකයෝ අපි ගියත් යාලගේ
ඒ රටේ සංස්කෘතියට කණ කෑම වර්ග වලට අපි ගරු කරන්න ඕන නේ ඒ දේවල් කරන්න ඕන. එතකොට මෙන්න මේ කොරියානු විභාගය ගැන හැඳින්වීම. දැන් ඔන්න අපි කතා කරුවා කොරියාව කියන්නේ කොයි වගේ රටක්ද කියලා මම කියලා දුන්නේ. ඉතින් පොඩ්ඩයි ඉතින් කියලා දුන්න තව ඔයාලට ඕනනම් හොයන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන කොරියාව කියන්නේ මොකද්ද නේ? කොරියාව කොහොමද කියලා YouTube එකේ ගහුවොත් කොරියාව කොහොමද කියලා එනවා. දැන් ගොඩක් ළමයි එන්නේ මගේ ওই YouTube එකේ වීඩියෝ බලලානේ ගොඩක් ළමයි එන්නේ ක්ලාස් වලට. ඉතින් ඒ දේ හොයපු හින්දා යාල නැත්තම් හම්බෙන්නේ නැහැ නේද? එතකොට මේ කොරියාවේ ජීවන රටාවත් මම කියලා දුන්නා ඔයාලට. තව ඉදිරියේදී සිලබස් එකේ පාඩම් වල මේ කොරියාවේ ජීවත් වෙන විදි ඔයාලට කියලා දෙනවා. ඉතින් සිලබස් එක යන්නේ ක්ලාස් එකේනේ නේද? ඒක ඔයාලට කියලා දෙනවා. තව දේවල් ඉදිරියේදී ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මේ කොරියානු විභාගය ගැන හැඳින්වීම. ඉතින් කොරියානු විභාගය කියන්නේ පුතේ ඔන්න කොරියාවෙන් නිකුත් කරන අපිට කෝට එකක්. මෙච්චර ගාණක් කොරියාවට ගන්නවා. මේ පාර නිකුත් කරුවේ 7000ක් ගන්නවා නිෂ්පාදන අංශය. හැබැයි නිෂ්පාදන අංශයෙන් පමණක් ලියන්න බෑ. මොකද දීවර නිෂ්පා මේ දීවර ඉඳිකිරීම දීවල ඉවට ගොඩක් මේ අඩුයි. මොනවද අඩුයි? එකෙන්සි. ජොබ් අඩුයි. ලංකාවෙන් ගන්නෙ නැහැ. මොකද එහෙ ගිහිල්ලා මෙහෙ දීවර දානවා. හැබැයි මාළුවෙක්වත් අල්ලා නැති කෙනෙක් දීවර දානවා. ඊට පස්සේ ඔන්න යනවා. ගියාට පස්සේ වැඩ කරනවා. සීතලයි. මුහුද යන්න බෑ. සීත මුදු දන්නවනේ සීත කාට කොරියා හිටපු කට්ටිය කොහොමද සීතල කියලානේ. මේ ඩීපී ඉස්සර පරාදා. හරි. ඉතින් ඒ හින්දා ගොඩක් කට්ටිය පයින්නවා ඒ තැන්වලින්. පැන්නට පස්සේ අපේ ලංකාවට එන්න තියෙන ඇග්‍රිමන්ට් ප්‍රමාණය අඩු වුණා. හැබැයි නිෂ්පාදනංශේ රැකිලා තියෙන දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික කොහොම හරි ගේමක් ගහගෙන වැඩේ කරගෙන යනවා. ඒ හින්දා ඉතියේදී ගෑන් ළමයටත් ලොකු රැකියා chance එකක් ලැබෙයි. මොකද හේතුව එහි ඉන්න අපේ කට්ටිය ඉන්න. ඉතින් ඒ කට්ටිය කම්පැනි වලින් ඉල්ලීම් කරනවා අපේ රටේ ගෑන් ළමයි ගන්න, අපේ රටේ ගෑන් ළමයි ගන්න කියලා. ඉතින් ඒ සදන් නිම්ලා අපි ගැන හිතලා නේද, ලංකාව ගැන හිතලා, දැන් ලංකාව තියෙන තත්ත්වයත් එක්කත් හිතලා ගොඩක් කට්ටිය ගන්නවා. එහෙම තමයි මේ එක වෙන්නේ. එතකොට මේ අනිත් එක තමයි මේ කොරියානු විභාගය අපිට දෙන්නේ කොරියාවේ මෙච්චර ගාණක් ගන්නවා කියලා දෙනවනේ. දුන්නට පස්සේ අපි මේකට ඇප්ලයි කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මේක ලබා දෙනවා. මේ මාධ්‍ය හරහා නේද, පත්‍ර හරහා ලබා දෙනවා. ඊට අමතරව වෙබ්සයිට් වල ඒක පේජ් වල මේක මිනිස්සු අතරට යවන මෙහෙම විභාගයක් තියෙනවා මේකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් අපේ ගොඩක් කට්ටිය ඇප්ලයි කරනවා. දැන් නම් රුපියල් 10000ක වුණ විභාගයට ඇප්ලයි කරන්න. ඉස්සර නම් රුපියල් 3500ක් ඔය ගණන් නේ ගියේ නේද? දැන් මේ අවුරුද්දේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක ඇප්ලයි කරුවට පස්සේ ඔයාලා විභාගය ලියලා පාස් වුණාට පස්සේ තමයි කොරියාවට යන්න පුළුවන්. ඔක තමයි ක්‍රමේ. තේරුණාද? ඒතර ඔයාලට ප්‍රශ්න 40ක පේපර් එකක් එනවා. මේ පේපර් එකට ඔයාලා උත්තර ලියන්න ඕන. ඊට පස්සේ අපි හිතන්නකෝ දැන් 100 දෙනෙක් ගන්නවා කියලා කොරියාවට 1000ක් විතර විභාගය ලියනවා. ඉතින් 100ක් ගන්නවා නම් 100 දෙනා 100 වෙනියා ගන්නම මා කියන්නේ ලකුණ තමයි අවසාන කට් මාක් එක එන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලංකාවේ උසස් පෙළ තියෙන සාමාන්‍ය පෙළ තියෙන ඔක්කොම පාස් වෙන්නේ නැහැ. එතන කට් මාක් එකක් ගන්න ඕනේ. කට් මාක් එකට අහු වෙන කට්ටිය විතරයි පාස් වෙන්නේ. ඒ කියන්නේ 100 දෙනා විතරයි පාස් වෙන්නේ. විශ්වවිද්‍යාලේ 3000ක් ඕන කිව්වොත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ ලබන්නේ 3000ක් විතරයි. ඊට වැඩි අඩු කට්ටිය මේ ගන්නේ නැහැ නේද? ඉතින් ඒ හින්දා මේ ඔතන තමයි කට් මාක් එක වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ කොරියානු භාෂා විභාගයේ ලියනවා නම් අපි කරන්න ඕනේ මුල ඉඳන් හරියට ඉගෙන ගන්න ඕනේ. ක්‍රමවේදයකට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? මේක ඇවිල්ලා හදිස්සියෙන් කරන්න බෑ පුතේ. භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ද දවසෙන් දෙකෙන්? පංගුවක් කට්ටි හිතනවා දවසෙන් දෙකෙන් මේක කරගන්න පුළුවන්. මගෙන් අහනවා සර් මේ මාසෙන් කරන්න බෑ. මාසෙන් නෙමෙයි පුතේ, දවසෙන් සිලබස් එක කියලා දෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. මම මට තියෙන කියලා දෙන්න විතරයි. ඔයාලා පාඩම් කරන්න. ඉතින් ලංකාවේ ඉන්නවා දක්ෂ ගුරුවරයා ගාවට ගියා කියලා හිතන්න, එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො නිකන්. එයා ගාවට ගියත් එයාත් උගන්වන්නේ මෙන්න මේ කියන සිලබස් එකම තමයි. එහෙනම් ඔයා තමයි මේකේ අංක එක වෙන්න ඕන. ඔක තමයි මම නිතරම කියන්නේ ඔන්න ඔය කතාව නේද? Taman තමයි උත්සාහ කරන්න ඕනේ. වෙන කට්ටිය දැන් ගුරුවරු ඉන්නේ උගන්වන්නේ. හැම කෙනාම භාෂාව කියලා දෙනවා, ව්‍යාකරණ ටික කියලා දෙනවා. ඉතින් ඒ ටික ඔයාලා මේ කරන්න ඕන. දැන් මගේ ක්ලාස් එකේකට එන ළමයි 100ක් ආවොත් ඒ 100 දෙනාගෙන් 50ක් පාස් කරලා තව 50ක් ෆේල් වෙන්නත් නේද? නැත්තම් 70ක් මේ ෆේල් වෙලා 30ක් පාස් වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔයාලගේ අතේමයි ඔක තියෙන්නේ. සුගන්ධිකා ඔක ඔෆ් කරන්න මයික් එක.
නිතරම කියන්න බෑ මයික් ඔයාලට කතා කරන්න දෙන වෙලාවේ කතා කරන්න දැන් තව පොඩ්ඩකින් මේක දැන් ඕෆ් වෙනවා කියන්නේ මේ Zoom out වෙනවා ඔයාලට නැවතත් අර link එකෙන්ම ඔයාලට log වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔයාලට class එකක් තමයි අද තියන්න තිබ්බේ අද මේක විශේෂ සම්මන්ත්‍රණයක් ඉදන් ඒ කියන්නේ ඔයාලට කොරියාවට යන්න හැටි කියලා දෙන්න ඕනේ හින්දා තමයි මේ සම්මන්ත්‍රණය ගෙනාවේ. තේරෙනවද? ඉතින් තවම අපි ඉන්නේ 2024 අවුරුද්ද තවම කල් තියෙනවා. තේරෙනවද? දැන් ගොඩ සමහරට මේ අවුරුද්ද අවසන් වාගේ වෙනකොට විභාගයක් එයිද නම් කියන්න අමාරුයි. නැත්තම් ලබන අවුරුද්ද අනිවාර්යෙන් විභාගයක් තියෙනවා. ඒක තමයි ඔයාලා සූදානම් වෙන්නේ. හරි. මේක මම කට් කරන්න නැවත අර කී දෙනෙක් ඉන්නවද 62ක් ඉන්නවා අහගෙන අර link එකෙන්ම log වෙන්න ඉක්මනින්. හරි ඉක්මනින් ලොග් වෙන්න බලන්න. හරි ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාලට මේ මූලික මූලික දේවල් ටික විතරයි. ඉතින් ඔයාලට මේ කරගන්නේ කොහොමද කියන අදහස ඔළුවට දාන්න තමයි මේ මේ මීටින් එක ඔයාලට කරන්න ඕනේ. එතකොට ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් අපි මේකට කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා. නේද? අපි ඊට පස්සේ බලමු වර්ණන්දතාවය කියන ටිකත් අපි බලමු. වර්ණන්දතාවය කොහොමද ඔයාලට පේනවද? වර්ණන්දතාවය තිබ්බත් කොරියාවට යන්න බෑ. තේරුණාද? වර්ණන්දතාවය කියන එක තමයි අපිට තියෙන ප්‍රධානම හතුර. මේ හතුර පරාජය කරගත්තොත් ඒ කියන්නේ අපිට වර්ණන්දතාවය තිබ්බොත් නැති ඒකට නම් බෙහෙත් නැහැ. නේද? ඉතින් මේක අපි පරාජය කරගත්තොත් අපිට කොරියාවට යන්න පුළුවන්. හරි. තව ටිකක් ඉන්න අපි තව කතා කරමු. තව කීප දෙනෙක් ඉන්නවා ලොග් වෙන්නේ. කට්ටිය ලොග් වෙනකන් විනාඩියක් ඉවසමුනේ. ඔයාලා ක්ලාස් එකට ආපු ගමන් පුතේ මයික් එක ඕෆ් කරන්න. මයික් එක ගන්නවානේ. මේ පැත්තේ තියෙනවා මයික් එක ෆෝන් එකේ නේද? ඒක ඕෆ් කරගන්න. අද සර් අකුරු කරන්නෙම නැද්ද? අද කරන්නේ නැහැ පුතේ අද මීටින් එකක් නේ තියෙන්නේ. හරි නේද? හරි අනිත් කට්ටියට වීඩියෝ එක බලන්න පුළුවන් එන්න පරක් වෙන කට්ටියට. ඊට පස්සේ දැන් අපි කතා කරමු ඔන්න විභාගය ගැන නේද? ඉතින් මේ කොරියානු විභාගයේ මේ විදිහට තමයි අපි ලියන්නේ. එහෙනම් කොරියානු භාෂා විභාගය ලියලා තමයි කොරියාවට යන්නේ. නේද? ඒක දැන් ඔයාලා දන්නවා. ඊට පස්සේ අධ්‍යාපන සුසුකම් ගැන කතා කරද්දී පුතේ අධ්‍යාපන සුසුකම් මං කියව අවස්ථාවක් නෑ. දෙක වසරට ගියත් ඇති. එතකොට නඩු මත්ද්‍රව්‍ය. මේ නඩු තිබ්බොත් එහෙන මොන නඩුද? මහා පරිමාණයේ නඩු. ඔය මහා පරිමාණයේ මොනවද මත්පැන් පෙරීම්. එතකොට ගංජා නඩු අනිවාර්යයෙන් ඒක මේ මේ විශේෂයි ගංජා කුඩු නේද එක එක වර්ගේ තියෙන ආයිස් කී කී තියෙන්නේ ඔය ඔක්කොම නඩු තිබ්බොත් එහෙම කොරියාවට යන්න ඔයාට මග ඇහිරෙනවා පච්ච ගහලා තියෙනවා නම් පච්ච නැවත ගහන්න එපා තියෙන පච්ච විතරක් තියාගන්න අනිත් පච්ච ගහන්න යන්න එපා තේරුණාද ඊට තවත් තමයි මහා පරිමාණයේ නඩු තියෙනවා නම් ඒ කියන්නේ ස්ත්‍රී දූෂණ මංකොල්ල කෑම් ඔය වගේ ඔන්න ඔය විදිහට ඔය කියන්නේ ඔය වාගේ ලොකු මහා පරිමාණ කියන්නේ ඔය ඩිවෝස් නඩු එතකොට මොකක් හරි ඔය වාහනය පදවලා ඒව නෙමෙයි මේ කියන්නේ තේරුණාද මේ කියන්නේ මහා පරිමාණයේ නඩු ඒ කියන්නේ ස්ත්‍රී දූෂණ මංකොල්ල කෑම් එතකොට මේ ජවආරම් නේද ඔය කියන්නේ අරක්කු පෙරීම් ඊට අමතරව තව තියෙනවා ගංජා නඩු අයිස් නඩු කුඩු නඩු ඔන ඔය වාගේ නඩු තියෙනවා නම් එයාට කොරියාවට යන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ දේවල් තියෙනවා නම් ඉතින් ඒ දේවල් අයින් කරගෙන තමයි මේ කොරියානු භාෂා විභාගය කරන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඒව අයින් කර ගැනීම ක්‍රම තියෙනවා. ඒව කතා කරන්න ඒ වගේ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා නම්. ඊට පස්සේ පුතේ මම කතා කරනවා මෙඩිකල්. මෙඩිකල් එක. මෙඩිකල් එකේදී බලනවා ඇස් බලනවා. ඇස් හොඳට පේනවද කියලා බලනවා. අනිත් එක තමයි
මේ පපුව එතකොට කියන්නේ මේ ලෙඩ ආබාධ කියන්නේ අපි කියමු සාමාන්‍යයෙන් සීනි එතකොට මොනවද ඔය කොලෙස්ටරෝල් එහෙම තිබ්බොත් ඒවට බෙහෙත් දීලා යනවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක තමයි මේ ඇඟිලි පුරුකක් එහෙ වගේ අඩු වෙලා තිබ්බොත් එයාටත් කොරියාවට යන්න බැරිකමක් තියෙනවා. මේ අතේ ඇඟිලි ඈ අතේ ඇඟිලි වල පුරුකක් වගේ ප්‍රමාණයක් අඩු වෙලා තිබ්බොත් කොරියාවට යන්න බැරිකමක් තියෙනවා. ඉතින් ඒවත් හොඳට මතක තියාගන්න. අනිත් කාරණේ තමයි මේ දැන් මේ දවස්වල දැන් වා කොරියාවට යන්න ඉන්නවා නම් ওই නඩු වලට පැටලෙන්න යන්න එපා. තේරුණාද? ගහ ගන්නවා නම් ගහ ගන්න තනින් වැඳලා හරි කමක් නැහැ යන්න. නඩු දා ගන්නම එපා. ඉතින් ඔයා කොරියාවට යනවා කියන්නේ ඔයා විශේෂ කෙනෙක්. ඒ හින්දා හැම කෙනාටම කොරියාවට යන්න බෑ. ඕක තමයි අත කතාව. ඉතින් ඒ හින්දා ඔයාට එකට නේද? ඒ මාර්ගයට ඔයා යන්න නම් ඔයා කරන දේ ආරක්ෂා වෙලා ඉඳීමයි. නේද? වාට ගැහුවත් කවුරු හරි වැඳලා හරි කමන්නේ මේ අයින් වෙලා යන්න. ඒක තමයි හොඳම දේ. ඉතින් ඒ වාගේ නඩු දා ගන්න එපා. ඒවත් තිබ්බොත් ඔයාලට යන්න බැරි වෙනවා. ඉතින් ඔන්න මම මූලික ටික ඔයාලට කියලා දුන්නා. එතකොට අපි ඊට පස්සේ බලමු මේ වර්ණන්දතාවය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේවා අපි චෙක් කරලා තමයි ක්ලාස් එකේ ළමයෙක් ගන්න. දැන් වෙනත් ක්ලාස් වලට ගියට පස්සේ මේවා චෙක් කරන්නේ නැහැ. සල්ලි ටික ගත්තා, ටක් ගාලා ක්ලාස් එකට දාගත්තා, සල්ලි ගන්න ඕනේ හින්දා. මේවා පෙන්වන්නේවත් නැහැ. පස්සේ තමයි පෙන්වන්නේ මෙන්න මෙහෙම මේවා තියෙනවා. මේ වර්ණන්දතාවය කියන්නේ මෙහෙමයි. මේවා තිබ්බොත් යන්න බෑ කොරියාවට. නේද? සල්ලි ටික අරන් ඉවරයි ළමයා බලාපොරොත්තුවක් ඇති කරගත්තා නේද? දැන් මේ ළඟදි මට ළමයේ කතා කරනවා සර් 185යි මේ පේල් විභාගේ පේල් කිව්වා. මං කිව්වා පුතේ 140 නේද කොයි කට්මාක් කිය බැලුවේ. ඇයි පේල් වෙන්නේ? මට සර් අර කියවනේවා දෙකක් විතර කියවන්න බැරි වුණයි කිව්වා. එතකොට දැන් අපි හිතන්නකෝ ඒ ළමයා පේල්ලා තියෙන කොහොමද දන්නවද? අපි හිතන්නකෝ 100 දෙනෙක් හිටියා කියලා. 100 දෙනෙක් කොරියාවට ගන්නවා කියලා. හැබැයි 110ක් විතර කට්මාක් එක 100 නවතින්නේ නැහැ නේ. තව ටිකක් පල්ලයට යනවා 100ක් හරි 110ක් හරි 20ක් හරි ඔහොම ඔහොම පල්ලයට පොඩ්ඩක් එනවනේ. හරියටම 100ෙන් නවත්ින්නේ නැහැ නේ. කියන්නේ දැන් අපි කියමු ලකුණු 100යි නම් කට්මාකේ 100 වෙනියා ගත්තේ 100ද ලකුණු 101ක් 100ක් ගත්තොත් එයත් පාස්. 102ක් 100ක් ගත්තොත් එයත් පාස්. 103ක් 100ක් ගත්තොත් එයත් පාස්. එතකොට අන්න අර වර්ණන්දතාවෙන් තමයි යාලා මේ පාර ෆේල් කරේ. මේ පාර ස්කිල් ටෙස්ට් තියෙනවා මේ පාර. තියෙනවා කියලා කියන්නේ අපි සමහරට ගියාව දැන් එකපාරක් අවුරුද්දක 2016 වගේ තිබ්බෙත් නැහැ. තියෙනවා කිව්වට තිබ්බේ නැහැ. ඒක තාම හරියට තීරණයක් නැහැ. දැන් ගිය පාර නම් තිබ්බේ නැහැ. ඉදිරියටත් ඉතින් යාට හිතුනොත් යයි නැත්තම් නැහැ. ඕක තමයි தත්තේ. තේරුණාද? တඩක් ගාලා කට්ටිය ගන්න ඕනකමක් තිබ්බත් ස්කිල් ටෙස්ට් නැහැ. ඉක්මනින් වෙබ් එකට දැම්ම ගත්තා. හරි. දැන් ඔන්න ඔතන ඉන්න කට්ටියට මේ කොරියාවට යන්න ඉන්න කට්ටියට මේ ඉලක්කම් පේනවද බලන්න. දැන් මේවා මට නම් මෙහෙම බැලුවත් පේනවා මේ ඉලක්කම් ටික මෙහෙම බැලුවත් පේන්න ඕන. ඒක තමයි වර්ණන්දතාවය කියන්නේ මේ ඉලක්කම් මෙහෙම බැලුවත් පේන්න ඕන. අය ලොක් කරන්න දෙයක් නැහැ මේ. මෙහෙම බැලුවා පේන්න ඕන මේ ස්ක්‍රීන් එකේ. මෙහෙම බැලුවත් මේ අංක පේන්න ඕන මේ. මට නම් පේනවා. දැන් ඔයාලට පේන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. තේරුණාද? එහෙම තියෙනවනම් යන්න බෑ පුතේ. කොරියන් විභාගය කරන්නවත් එපා. තේරුමක් නැහැ. ඔන්න බලන්න මේ අංකේ. මේ අංකේ. ඔයාලා කියන්න යන්න එපා. මං කියන්නම්. මේ අංකේ සමහර කෙනෙකුට 72 වගේ පේන්න පුළුවන්. හැබැයි මේ අංකය ඇවිල්ලා අංක 12. තේරුණාද? කෙනෙකුට 72 විදිහට පේන්න පුළුවන් මේක. දෙවැනි අංකේ තියෙන්නේ අංක 13. මේකත් 73 වගේ ඔයාලට පේන්න පුළුවන්. නැත්නම් 78 වගේ මේක පේන්න පුළුවන්. මේ තියෙන අංක 13. ඊට පස්සේ බලමු ඊගා ඉලක්කම මොකද්ද කියලා. මේ බාල චූටි ඉලක්කමක් තියෙන්නේ පේනවද ඔයාලට? මේ 15 එහෙම නෙමෙයි. මේ ඇවිල්ලා 45. 45. ඊට පස්සේ තියෙනවා 71ද? මේ 71ද තියෙන්නේ නැහැ. 74 තියෙන්නේ. 74 ඉලක්කම. ඉතින් මේවා පේන්න ඕන. මේවා පේනවා නම් පමණයි මේ තියෙන අංක 5. අංක 5 මේ තියෙන්නේ. ඉතින් මේවා පේනවා නම් පමණයි පුතේ කොරියාවට යන්න පුළුවන්. නැත්නම් යන්න බෑ. දැම්මම අදහස අතහැරලා දාන්න. ඔයාලා හීනයක් තියාගන්නේ මේක කරනවා කියලා ඔයාලා පරමාර්ථයක් ගන්න ඒක කරගන්න ඕන අනිවාර්යයෙන්. තේරුණාද? ඔයා ඒ බලාපොරොත්තු සුන් වෙනවා මෙන්න මේ අවස්ථාවේ. ඔයා පංගුවක් කට්ටිය ඉන්නවා දැන් මේ විභාගෙදී මේව බලන්නේ නැහැනේ. ඉස්සර නම් බැලුවා. දැන් මේ පාර වර්ණන්තය මෙඩිකල් එක බැලුවෙත් නැහැ. හැබැයි බලන්නේ ඔයා විභාගෙට යන දවසේ බලන. එදාටත් බලයිද දන්නේ නැහැ. ඔව් එදාට බලනවා මං හිතන්නේ. එදාට බලනවා. ඇතුලේ මං හිතන්නේ මිස්ලා දෙන්නේ කොරියන් දෙන්නේ කරි නැත්නම් ලංකාවේ දෙන්නේ කරි බලනවා එතනත්. මේ බල්ලා තමයි ඔයාලා මං හිතන්නේ ඇතුලට ගන්නෙ. ඔයාලා බැලුවේ නැහැ කියලා හිතන්න. ඔයාලා ගිහලා විභාගෙලිව ඒත් බැලුවේ නැහැ කියලා හිතන්න. ඔයාලා අනිවාර්යෙන් අර
සම්මුඛ පරීක්ෂණය කියන එකේදී කියන්නේ අපි විභාගේ පාස් වුණාට පස්සේ සම්මුඛ පරීක්ෂණේ තියෙනවනේ අපි ඒකේ ඩොකියුමන්ට්ස් ටික ඉදිරිපත් කරගන්න. අන්න එදාට මෙව පෙන්නනවා. ඉතින් එදාට පෙන්නුණාත් ඔයාගේ ඔයා පෙන්න. මේ තියෙන අංක 4 මේ. ඉතින් මෙව පෙන්න ඕන අනිවාර්යෙන් පෙන්න ඕන. මේ ඉලක්කම් පෙන්න ඕන මේ. අංක 2 තියෙනවා. 7 නෙමෙයි මේ 2. ඉතින් මේ ඉලක්කම් අනිවාර්යෙන් කොරියාවට යනවා නම් පෙන්නම ඕන. ඉතින් මේක තමයි වර්ණන්දතාවය කියන්නේ. මේකට බෙහෙත් නැහැ. මේකට බෙහෙත් නැහැ. ඒ හින්දා මේ අංක පෙනීම වාට අනිවාර්යයි. එහෙමනම් වා දැන් දන්නවා අපි කොරියාවට යනවනම් මොන මොන සුදුසුකම්ද දැන් සපුර ගන්න ඕනේ කියලා. නේ? එතකොට කොරියානු විභාගයකට ආරම්භය ගන්න විදිය. ආරම්භිතින් ගන්න ඕනේ අර කිව්වා වගේම ක්ලාස් එකක් තෝරාගෙන ඉතින් අපි පටන් ගන්න ඕන වැඩේ. නේද? ඔක තමයි ආරම්භය. මුලා අපි හරියට කරගෙන යන්න ඕන. දඩබඩ ගාලා යන්න බෑ මේක ගමන. මෙයා ඉගෙන ගන්නේ භාෂාව. භාෂාවක් ඉගෙන ගන්නකොට හිමීට යන්න ඕනේ. දැන් මං කාලේ දීලා තියෙනවා දැන් මේ අවුරුද්දේ දැන් පටන් ගන්න ක්ලාසෙ තවම අයන්න කියලා දුන්නේ නැහැ තාම. අපි අර අකුරු ටික විතරක් පුරුදු කරලා ලිය නැහැ ඇති. තාම අයන්නේ නම් පාඩම යන්නේ නැහැ. ඒක ලබන සතිය තමයි පටන් ගන්න. අයන්නේ ඉඳන් යන පාඩම. ඉතින් ඔයාලට දැන් ඔය අලුතෙන් ලියාපදිංචිලා අපි ඉගෙන ගන්න ළමයි දැන් අර කියලා දුන්න විදියට අකුරු ටික පුරුදු වෙනවා. දැන් අපි ඉස්කෝලේ යනකොට අපිට අයන්න අයන්න හිමීට ලිය ලියන අපි පුරුදුනේ. මේ විදියට තාම මේකත් යන්න ඕනේ. මේක ඇයිල මුල ඉඳන් යන්න ඕනේ භාෂාව. ඉතින් හරිම ලේසි කොරියානු භාෂාව කියන්නේ හරිම ලේසි භාෂාව. නේද? මං හිතන්නේ කට්ටිය සතියෙන් අකුරු ටික අල්ලා ගන්න ඇති. හරිම ලේසි. මොකද එකයි සහ බිංදුවෙන් තමයි මේ මුළු කොරියානු භාෂාවම හැදිලා තියෙන්නේ. එක සහ බිංදුවෙන්. අපේ කියමු 10 කියලා 10 ඉලක්කෙමින් තමයි මුළු කොරියානු භාෂාවම හැදිලා තියෙන්නේ. තියෙන හැම අකුරක්ම හැදලා තියෙන්නේ මේ විදිහට. ඉතින් ඒකින්ද හරි ලේසි. අර මේ ජපන් භාෂාව වගේම අමාරු නෑ නේද? වෙන වෙන හොඩි නෑ. කතගනා කිරගනා කන්ජි කිගේ එහෙම හොඩි නෑ. මේකේ තියෙන්නේ ස්වර සහ ව්‍යඤ්ජන ටිකක් තියෙනවා. මේ දෙක එකතු කරලා තමයි මේ භාෂාව හසුරුවා ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේක ඉගෙන ගන්න. ඉතින් ඔයා ආරම්භයක් ගන්න මේ වැඩේ කරනවා කියලා ඔයාට මේක කරන්න පුළුවන්. හැබැයි මෙහෙම සතියක් දෙකක් ක්ලාස් ඇවිල්ලා ක්ලාස් නවත්තලා නවත්තන්න එපා. ඒක බොරු වැඩක්. ඔයා වියදම් කරන සල්ලි වලටත් ඒක වාට ප්‍රයෝජනයක් නැති වෙයි. ඒ හින්දා ක්ලාස් එකට එනවා නම් අනිවාර්යයෙන් මම මේ දේ වැඩේ කරනවා කියන පරමාර්ථයෙන් ඔයා එන්න. නැත්තම් වැඩක් නැහැ මේක. තේරුණාද? ඒ හින්දා එහෙම මතයරලා දාන්න. දැන්ම අතහැරලා දාන්න. එහෙම නිකන් වාට අර මාසෙන් දෙකෙන් රටකට යන්න ඕන නම් මේ වැඩේ නවත්තන්න. එහෙම යන්න බෑ පුතේ කොරියාවට. තේරුණාද? ඒ ඔයාලා දන්නේ නැහැනේ මේ දේවල්. ඔයාලා හිතනවා ඩක් ගාලා යන්න පුළුවන් කොරියාවට. පංගුවක් කට්ටිය ක්ලාස් වලට බෑකුත් අරන් එනවලු කොරියාවට යන්න කියපුවා. ඉතින් එහෙම යන්න පුළුවන් නම් මොනවා කරන්න බෑද? ඔක්කොම කොරියාවටයි නේද? හරි. ඊට පස්සේ මේ කොරියානු විභාගයට සූදානම් වීමට ඒක තමයි මං කියේ. දැන් ඒ ආරම්භයේ විදියට ගන්න. ඊට පස්සේ කොරියාවට යන්න මුදල් කීයක් යනවද? සාමාන්‍යයෙන් දැන් නම් ලක්ෂ 3ක් 3,10ක් වගේ යනවා ටිකට් එක. ඊට අමතරව අපිට යනකොට 80,000ක් විතර අතේ තියන් යන්න ඕන. එතකොට 3,80යි. අනිත් ටික අපිට බඩු ගන්න යන්නේ. ඒ කියන්නේ පෙට්ටියක් ගන්න. ඉතින් කෑම ටිකක් මොනවා හරි ගන්න ඕන. එහෙම සූදානම් කරගන්න. ඉතින් ඔය විදේශ සේවා ගාස්තුත් කියලා එකයි 74ක් යනවා. ඉතින් ඒත් එක්කම කොහොම හරි ලක්ෂ 6ක වගේ මුදලක් දැන් තිබ්බනම් මේ තියෙන තත්ත්වෙ උඩ තිබ්බනම් ඇති. ලක්ෂ 6ක වගේ මුදලක් යනවා. ඉතින් ඒකත් ඔයාලට හොයාගන්න නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඔයාලට ණය මුදලක් ලබා දෙනවා. ඒක ඔයාලට විභාගේ පාස් වෙලා ඇග්‍රීමෙන්ට් එකක් ආවට පස්සේ ඔයාලට ඒක ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක ඉල්ලුම් කරනවා නම් ඒ ණය මුදල ඉල්ලුම් කරනවා නම් ඔයාට තියෙන්න ඕන මහජන බැංකුවේ හෝ BOC මේ ලංකා බැංකුවේ හරි NSB බැංකුවේ නේද? ජාතික ඉතිරි කිරීම බැංකුවේ හරි ගිණුම් පතක්. ඉතින් ඒක තිබ්බනම් ඒ මුදල ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පාස්පෝර්ට් හදා ගන්න කට්ටියට අවශ්‍ය ලියකියවිලි කොහොමද අපි හදාගන්නේ? ඒව හදා ගන්නවා නම් දැම්ම ඉතින් පාස්පෝර්ට් එක නම් දැම්ම ඇප්ලයි කරගත්ත නම් හරි. ඉතින් පන්ති ක්ලාස් එකත් එක එන ගමන්ම මුලින්ම කරන්න ඕනේ ක්ලාස් එකට එන ඊට පස්සේ ඉගෙන ගන්න ගමන් මේ පාස්පෝර්ට් හදා ගන්න පුළුවන්. පාස්පෝර්ට් එක හදා ගන්නවා නම් පුතේ ඔයා කෙලින්ම ග්‍රාම සේවක ගාවට යන්න ගිහිල්ලා කියන්න මට පාස්පෝර්ට් එක හදා ගන්න ඕන කියලා. එයා ඊට පස්සේ වට ඔන්ලයින් වට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික අරන් එන්න කියයි. ඊට පස්සේ වට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් පාදේශ ලේකම් කාර්යාලය දිනයක් වෙන් කරගන්න පුළුවන්. බත්තර මුල්ලේ තියෙන පාස්පෝර්ට් කාන්තෝරෙන් දිනයක් වෙන් කර ගන්න පුළුවන්. එදාට ගිහිල්ලා අර තියෙන ડોකියුමන්ට්ස් ටික අරන් ගිහිල්ලා ඉදිරිපත් කරපුවාම මට එක දවසින් ගන්නවා නම් ඒ විදිහට මේ දා ගන්න. එහෙම නැත්නම් දවස් يعني මාසිකින් වගේ ඉඳ හදා ගන්නවා නම් එහෙම හදා ගන්න. ඒක ග්‍රාමසේක ගාට ගියාම හරි ලේසිම ක්‍රමය තමයි ඒක. තේරෙනවද? ඊට පස්සේ මේ කොරියානු රැකියාංශ ගැන පැහැදිලි කිරීම. කොරියානු රැකියාවකට යනවා නම් පුතේ රැකියාංශ තුනක් තියෙනවා. කුසිකර්ම තාම අපිට විභාගයක් දීලා නැහැ. කුසිකර්ම කියන නැත්නම් මේ අවස්ථා හතරක් තියෙනවා. කියන්නේ රැකියාංශ හතරක් තියෙනවා. කොරියානු විභාගයට මේ පාර අපිට දීලා තියෙන දීවර ඉදිකිරීම නිස්පාදන.
නිෂ්පාදන විභාගය පමණක් තෝරගන්න. මොකද ධීවර ඉදිකිරීම කරන්න එපා. හරි අමාරුයි, පඩිත් අඩුයි නේද? එහෙනම් කොරියානු රැකියාවක් තෝරගන්නවා නම් මම කියන්නේ, මම කියන මම රෙකමන්ඩ් කරන්න ඔයාලට, මම කියලා දෙන්න ඔයාලට, ඔයාලා අනිවාර්යයෙන්ම නිෂ්පාදන අංශ විභාගය ලියන්න. ඉතින් ගොඩක් කට්ටිය මේ පාර ඉතින් ඔය කියන දේ අහන්නෙත් නැතුව මේ කොහොම හරි කොරියාවට යන්න ඕන කියලා, කොරියන් විභාගය ලිව්වොත් යන්න පුළුවන් කියලා හිතන කට්ටියක් ඉන්නවනේ. එහෙම බෑ පුතේ. කියන්නේ ඉඳිකිරීම ලිව්වා පාසල හිටියා කියලා ඉතින් ගත්තේ නැත්තම් තවත් ඉඳිකිරීම කරා. 2018 ඉඳිකිරීම ලියපු කට්ටිය තවම ඉන්නවා වෙබ් එකේ නේද? හැබැයි 2018 නිෂ්පාදන කට්ටියත් ඔක්කොම ගියා මේ වට වෙබ් එක හිස් වීගෙන යනවා, නිෂ්පාදන වෙබ් එක. ඒ කියන්නේ මේකට ඉල්ලුම වැඩි, නිෂ්පාදන කියන එකට ඉල්ලුම වැඩි. නම් අපි කරන්න ඕනේ ඉතින් ඉල්ලුම තියෙන තැනට යන්නයිනේ. ඒක තමයි කරගන්න ඕනේ. එහෙනම් ඔයාලා මොනවද ලියන්න ඕනේ? රැකියාංශය, නිෂ්පාදන අංශය, ඒක තෝරගන්න. එතකොට කට් ඔෆ් මාක් එක. කට් ඔෆ් මාක් එක කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම කොරියාවෙන් ගන්නවා කියනවා. අපි කියමුකෝ 100ක් ගන්නවා කියලා කොරියාවෙන් කිව්වා කියලා. එතකොට 1000ක් විතර ලංකාවේ විභාගෙ ලියනවා. එතකොට අර 100 දෙනා ගන්න ලකුණ තමයි 100 වෙනි අහව 102 103 ඒ විදිහට ගත්තත් ඔතනින් අර ෆේල් කරන්නේ ස්කිල් ටෙස්ට් එකේදී සහ ඔය වර්ණන්දතාවෙත් තමයි ෆේල් කරන්නේ. එතකොට 100 දෙනායි ගන්න. අය නැවත වෙන කට්ටියක් ගන්න නැහැ. ඒ දෙන්න තෝරගන්නේ ඒ විදිහට තමයි. ඉතින් කට් ඔෆ් මාක් එක කියන්නේ ඒක. අවසාන කොරියාව තීරණය කරන්නේ 100ද ගන්න 100 වෙනියා ගන්න ගාන තමයි කට් ඔෆ් මාක් එක වෙන්නේ. එතකොට මේ E9 වීසා එක. E9 වීසා කියන්නේ අපි යන ජොබ් වීසා එක. E9 වීසා යන්නේ අපි. එතකොට මේ E9 වීසා එකේදී පුතේ කරන්න පුළුවන් අපි ඇත්තටම කියනවා නම් වහල් කාම්කරු සේවයේ සඳහා තමයි මේ යන්නේ. තේරුණාද? ඉතින් අපේ රට ඇත්තටම හොඳ හින්දානේ අපි ඊතරකට අරන් ගිහිලා දාලා තියෙන්නේ නේද? ඒ වගේ කතා කරන්න අවස්ථාවක් යන්නේ. අපි යන්නේ කාම්කරු රැකියාවකට. මේකෙදි තමන්ගේ දෙමව්පියන්. එතකොට මේ කවුරුත් ගෙන ගන්න බෑ මේකේ. මේකෙන් අපිට ගිහිලා ජොබ් එකක් කරන්න විතරයි පුළුවන්. මේකෙන් බිස්නස් කරන්න ඒ දේවල් බෑ මේ වීසා එකේ නේද? එහෙම කරන කට්ටියත් ඉන්න නැහැ නේ මේ කොරියාවේ E9 ගිහිල්ලා හොඳ හොඳ ගේම් ගහන කට්ටිය ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කොරියාවට යන්න ගියාට පස්සේ වාටෙහිදී ඒ දේවල් කරගන්න පුළුවන්. ඉස්සරහම අපි ඒ රටට ඇතුල් වෙන්න ඕනේ. ඇතුල් වුණාට පස්සේ තමයි ඒ තියෙන දේවල් ගැන අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපේ පාඨමාලාවට ඔයාලා සම්බන්ධ වෙනවා නම් ඔයාලා දන්නවා දැන් මේ වෙනකොට රුපියල් 7000ක් අය කරනවා පාඨමාලා ගාස්තු වශයෙන්. ඉස්සරහ රුපියල් 5000යිනේ. ඒක ඔයාට දෙපාරකට බඳින්නත් පුළුවන්. ඉස්සරහම රුපියල් 5000ක් දීලා බැඳලා සල්ලි බැඳලා කියනවා වට ගෙවන්න නැත්නම් එකපාර ගෙවන්න නැත්නම් 7000 5000ක් දීලා මේ ලියාපදිංචිලා ඊට පස්සේ අනිත් 2000 මාසිකින් වගේ වෙනකොට ඒක ගෙවන්නත් පුළුවන්. ඉතින් මේ පාඨමාලාවේ නීති රීති කියන්නේ ඉතින් අර අපේ මේ ගෲප් වල තියෙන නොයෙක් විධාංශේ ගොඩක් කට්ටිය දානවා, මැසේජ් දානවා, එක එක ක්ලාස් වල දේවල් ගෙනල්ලා අපේ ගෲප් වල දානවා. ඉතින් ඒ හින්දා තමයි මම ඔය අපේ ගෲප් වල මේ මෙව් එක දාලා තියෙන්නේ. يعني මම දාන එකක්වත් අනිත් කට්ටිය බාන්න බෑ. එක එක හැලී දානවා ළමයි. ගොඩක් ඉන්නවනේ ගෲප් වල. එතකොට එක එක හැලී දානවා. ඉතින් මම දාන එකක් ඊට පස්සේ ළමයි දකින්නේ නැහැ. ඉතින් ඒක කොහොමද වැදගත් වෙන්නේ නේද? කියන්නේ පන්ති තියෙන ටයිම් එකක්. අදින් ගොඩක් කට්ටිය මේ අර ගෲප් එකේ දාන මැසේජ් බලන්නෙත් නැහැ. අහනවා සර් කීයද තියෙන. ඉතින් ගෲප් එකේ මැසේජ් එක බලුවා නම් නේද? ඒකේ දාලා තියෙනවා දිනේ සහ වේලාව හැමදේම දාලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට සම්බන්ධ වෙන්න තමයි තියෙන්නේ. හරි. අනිත් එක තමයි මේ ස්කිල් ටෙස්ට් එක ගැන කියා දෙන්න. ස්කිල් ටෙස්ට් එක කියන්නේ පුතේ දැන් අර පාස් කරනවානේ දැන් 100ක් ගන්නවා කියවනේ. අන්න ඔය 100 දෙනා. දැන් ඔය 100 දෙනාගෙන් අපි කියමු 100ක් නවතින්නේ නැහැ නේ. මං කියවනේ 110ක් විතර ඉඳී කියලා. ඔන්න ඔය 100 දෙනා තොරණ ඔය ස්කිල් ටෙස්ට් එකෙන් දැන් මේ පාර තියෙනවා කියලා කියන තාම නෑ. හැබැයි අපි දැන් මේ වැලිගම මාතර දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්ක වල ඉන්න කට්ටියට වැලිගමදී ඔයාලට මේ වැලිගම හරි ගාල්ල හරි මාතර හරි තැනකදී ඔයාලට ස්කිල් ටෙස්ට් දෙකක් වගේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ තැන් දෙකේ. ඔයාලට ඇවිල්ලා එක ඉගෙන ගන්න. හැබැයි මෙහෙම ස්කිල් ටෙස්ට් එක කියන බය වෙන්න එපා. ගෙදරදී ඉගෙන ගන්නත් පුළුවන්. ගෙදරදී ඔය වැඩේ කරගන්න පුළුවන්. අපි කියලා දෙන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. පොඩි චූටි දෙයකට කැපවීමක් කරන්න ඕන. තේරුණාද? පොඩි අර බට ටිකක් අරගෙන ඒ ගහ හදා ගන්න විදිහ අපි කියලා දෙන්න කොහොමද හදා ගන්න කියලා. ඊට පස්සේ තියෙනවා පොඩි පින් බෝඩ් එකක් හදා ගන්න. ඒක ඔයාලට පුරුදු වෙන්න පුළුවන් ගෙදර තනියම. තේරුණාද? ක්ලාස් එකෙන් ලබා දෙන ඔයාලට චගි සොගිය. එතකොට අහන ප්‍රශ්න ටික නේද? අහන ප්‍රශ්න ටික හැමදේම ඔයාලට ලබා දෙනවා. ඉතින් ඒක පාඩම් කරගත්තට පස්සේ ඔයාලට ටෙස්ට් කරන්න පුළුවන් ගිහිල්ලා මේ ස්කිල් ටෙස්ට් එකට. ඉතින් ඔය ස්කිල් ටෙස්ට් එකේ ලකුණු ආ 10ක් ගත්තත් ඇති පුතේ ලකුණු 200ක් 170ක් 180 විභාගයට ගැහුවා කියන්නේ ඔයාට ස්කිල් ටෙස්ට් එකේ ලකුණු 10ක් ගත්තත් ඇති. ඔයා අනිවාර්යෙන් පාස් වෙනවා. එහෙනම් විභාගයට උඩරිම ලකුණු ටාගට් කරන්න. ඔක තමයි හරිම දේ. විභාගයට උඩරිම ලකුණු ටාගට් කරන්න.
උපරිම ලකුණු ටාගට් කෙරුවට පස්සේ ඔයා ලකුණු අර ස්කිල් ටෙස්ට් එකේ ලකුණු අඩු වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ කට් මාක් එක අපි කියමුකෝ කට් මාක් එක 120න් ගහනවා නම් ඔයා ලකුණු 200ක් අරන් තියෙනවා නම් නේද? ඔක ලකුණු දෙකට බෙදලා නම් දෙන්න එතකොට 100ක්. 100යි. එතකොට සාමාන්‍ය ස්කිල් ටෙස්ට් එකදී නිකම්ම ලකුණු 30ක් කොහොමවත් අර වැඩ ටික කරනකොට ඒ ලකුණු 30 කොහොමවත් වෙනවා. එතකොට 120න් මේ 120න් මේ කට් මාක් එක එතකොට 130ක් යන්නේ. ඉතින් ගොඩක්ම ඇති. මේ ගොඩක්ම ඇති. තේරුණාද? ඒ හින්දා විභාගයට වැඩිම ලකුණු ටාගට් කරගන්න. ඉතින් ඕක තමයි කරගන්න ඕනේ. ඉතින් ওই දේවල් තමයි ඔයාලට කියලා දෙන්න ඕනුනේ. මොනවා හරි ප්‍රශ්න එහෙම මොනවා හරි අහන්න තියෙනවා තව. මට කියවුන් නැති දේවල්. ඔන්න දැන් තියෙන ඔයාලට අවස්ථාව. මැසේජ් එකක් දානවා නම් එහෙම දාලා අහන්න පුළුවන්. නැත්නම් මයික් එක ඔන් කරලා අහගන්න පුළුවන්. ප්‍රධානම දේවල් ටික. එතකොට විවාහ වෙලා ඉන්නවා නම් විවාහ සහතික අවශ්‍ය වෙනවා. විවාහ වෙලා නැත්නම් ඒක නැහැ නේ. ඉතින් ඒ දේවල් ටික තමයි මූලිකම අවශ්‍ය වෙන්නේ. එතකොට අධ්‍යාපන සහතිකයක් ඔයාලට තියෙනවා නම් ඒක සාමාන්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයා මේ ඉස්කෝලේ ගිහිල්ලා නැති කෙනෙක් කියන්නේ. ඉතින් ඔයාලට එතකොට අධ්‍යාපන සහතිකයක් නැහැ නේ. අධ්‍යාපන සාහිත්‍යයේ තියෙන කට්ටියට ඕ ලෙවල්ද ඒ ලෙවල්ද එහෙම නැත්නම් 10 වසරද 5 වසරද ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ටික ඉදිරිපත් කරන්න තියෙන එච්චර තමයි තියෙන මූලිකව. පැහැදිලිද? ඉක්මනින් අහන්න දැන් 50 දෙනෙක් ඉන්නවනේ. ප්‍රශ්න නැද්ද මොනවා? තව ප්‍රශ්නයක් අහන්න ඉන්න කවුරු හරි ඉන්නවද? එතකොට සර් දැන් මේ ඒ 200ක් තරම් අර මේ ස්කිල් ටෙස්ට් එකෙන් මේ ඒ ගානක් ගත්තම දේ පාස් වෙන්නේ. ඔය පාස් මාක් එක දාන්න පුතේ ඔක්කොම එකතු කරලා අවසාන කට් මාක් එකක් ගන්නවා ස්කිල් ටෙස්ට් එකෙන් පස්සේ. එතනින් තමයි කට්ටි තෝරන්නේ. ඊට පස්සේද වෙබ් එකට දාන්නේද? ඒක ඊට පස්සේ තමයි වෙබ් එකට ඇතුල් කරන්නේ. හරි සර්. හරි, thank you. හරි, කණ්ණාඩි දැම්මට ප්‍රශ්නයක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. Tamanta as pain නැත්තම් දුර pain නැත්තම් ළඟ pain නැත්තම් ඒකට කණ්ණාඩි දැම්මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාම මොනවද අහන්න බලන්න. තව මොනවා හරි පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් දැන් මෙතන කතා කරන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දීලා අහගන්න පුළුවන්. තව මොනවද දැනගන්න ඕනේ ඔයාලට? හරි. දැන් අපි කතා කරපු නැති දෙයක් තියෙනවා මෙතන. පඩි සම්බන්ධව කතා කරුවේ නැහැ නේද? පඩි සම්බන්ධව කතා කරද්දී සාමාන්‍ය පුතේ දැන් කොරියාවේ පඩි මේ වෙනකොට මාන 200ක් අනිවාර්යයි. දැන් සාමාන්‍ය මුදල. ඉතින් මාන 200ක් කියන්නේ ඔයාලා දැන් බෙදලා බලන්න සාමාන්‍යයෙන් කීයද මාන එකක්? අපි නිකන් බලමු Google එකේ. මේ බලමු කීයද කියලා. දැන් අද මාන එක රේට් එක යන්නේ දැන් මට නම් මතක නැහැ. දැන් අපි තිබ්බේ 257ක් වගේනේ තිබ්බේ. දැන් අද කීයක් වෙලාද දන්නේ. අපි බලමු අද කීයක් වෙලා තියෙනවද මේ වෙනකොට කියලා මාන එක. මාන් ටු ලෙකර් කියලා ගහන්න LKR. අපි වොන් එකට බලමු නේද? වොන් එක ගත්තා නම් අපිට ටග් ගාල එක හදා ගන්න කැල්කියුලේට් කරන්න. වොන් ටු ලෙකර්. අන්න ටිකක් බැහැලා තියෙනවා. 0.24යි. 0.24ක්. ඒ කියන්නේ 2400ක් වගේ. දැන් 3000ට විතර නැගලා තිබ්බා මේක. 3000ට විතර නැගලා තිබ්බ. ඒක සාමාන්‍ය මෙහෙමයි. දැන් ඩොලර් එක අඩු වීගෙන යනකොට ඉතින් ওই රේට් එකත් අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. තේරෙනවද? දැන් ගිය මාසවල 3000ට නැගලා තිබ්බා. 57 ඉඳන් 3000ට නැග. කියන්නේ මාන්නේ 3000 ගියවා. දැන් ගෙවන්නේ 2400යි. මාන්නේ එකට. ඒ කියන්නේ රුපියල් 600ක වගේ පොඩි පරතරයක් වෙලා තියෙනවා නේ. මාන්නේ එකට ගෙවීම 600ක් වගේ අඩු වෙලා තියෙනවා. මාන්න එකක් කියන්නේ රුපියල් දැන් 2400ක් වගේ වෙනවා ලංකා මුදලේ.
ඉතින් ඒ වගේ 200ක් බලන්න 2400 2500 කියන්නේ ලස්ස පහ සාමාන්‍ය වැටුපක් වාට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. තේරෙනවද? එතකොට ඕටි අනම්ම නම් එහෙම කරලා ගත්තාම සාමාන්‍ය ලස්ස 8කට 9කට වගේ ලස්ස 14 15 ගන්න ළමයිනුත් ඉන්නවා. ඒක කම්පැනි අනුව ඉතින් ඒ දේවල් වෙන්නේ. ඉතින් ලක්ෂ 5 අනිවාර්යයි. ඔන්න පඩිය. ඉතින් ජීවත් වෙන්න ගියාම සාමාන්‍යයෙන් අපි හිතමු ආ කම්පැනි එක නතර වෙලා ඉන්නවා නම් ඔයාට සාමාන්‍යයෙන් කම්පැනි වලින් කෑම දෙන කම්පැනි තියෙනවා කෑම දෙන්නේ නැති කම්පැනි තියෙනවා සාමාන්‍යයෙන් එහෙම ආසෙ පුතේ වියදම් දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් කන විදිය මම කියන්නේ ඔයාලා ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඔය අනම්මනම් වල වැඩ වලට නෙමෙයි මං කියන්නේ සාමාන්‍ය අපි කෑවොත් මාන් 15ක් විතර එයි ඕන්න ඉතින් මාන් 200 මාන් 15ක් ගියත් අපි හිතන්න ඔය 200 කියලා පඩි දේ ඕටි එහෙම තියෙන කම්පැනි එක නම් ඊට වැඩි පඩි වැඩි වෙනවනේ එතකොට මාන් 200යි කියන්නේ මාන් 200න් 15ක් අඩු වුණායි කියන්නේ මාන් 185ක් වගේ එනවනේ ඉතින් 185 බෙදලා බලන්න 2500 වැඩි කරලා බලන්න එතකොට කීයක් වෙනවද ලස් 4 මාර 5 අනිවාර්ය ලස් 4 ඉතුරු කරන්න පුළුවන් කොහොමද තාම මොනවද දැනගන්න ඕනේ ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා නේද අහලා බලමු ඉතින් ඔය ඔය කීවේ පඩි සම්බන්ධ ඉතින් ඕකනේ ඇත්තටම දැනගන්න ඕනේ නේද ඕක තමයි සාමාන්‍යයෙන් ලොකු කම්පැනි වල සාමාන්‍යයෙන් ලස් 10 15 ගන්න කම්පැනි තියෙනවා ඒක සාමාන්‍ය දෙයක් බර බලන්න උස බලද්දී උස බර ඔව් උස බර අපි කතා කරමු පුතේ සාමාන්‍ය මෙහෙම උස බර කියන්නේ ඉන්ටර්වයුව එකදී උස බර බලනවා ඒක සාමාන්‍ය දෙයක් ඔයා කොරියන් භාෂා විභාගයේ පාස් වෙලා හිටියොත් ඔක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෑ ගොඩක් කෙට්ටුවට චාන්ස් එක තියෙනවා කොරියාට යන්න ගොඩක් ඒ කට්ටිය ඔය බඩේම තියෙන කට්ටිය කැමති නෑ ඕක තමයි ඇත්ත කතාව කෙට්ටු නම් අන්න මරු පිට තමයි ඉතින් ඒ හින්දා උස බර බලනවා ඉන්ටර්වයුව ඕනම ඉන්ටර්වයුව එකේ උස බර බලනවානේ ඒක සාමාන්‍ය දෙයක් ඔය කට්ටිය කියනවා අර උසට මේ උස බරලන් සමාන වෙන්න ඕනේ ඒක ප්‍රශ්නයක් නෑ දැන් එතකොට මේ ඔයාලට අහලවත් තියෙනවද ඔයාලා ගෲප් වල ඉන්නවා මේ බර මදි වෙලා අරයට කොරියාට යන්න බැරි වුණායි කියලා උස මදි වෙලා අරයට කොරියාට යන්න බැරි වුණා කියලා අහලවත් තියෙනවද අහලවත් නැහැ නේද එහෙනම් ඒක ගැන ප්‍රශ්නයක් නැත උස බර ප්‍රශ්නයක්ම නැහැ එහෙම කවුරු හරි අහලා තියෙනවද මේ බර අඩු වෙලා කොරියන් භාෂා විභාගයේ පාස් වෙලා බර අඩු වෙලා කොරියාට යන්න බැරි වුණේ කෙනෙක් ගැන අහලා තියෙනවද කවුරුත් අහලා තියෙනවද මෙතන ඉන්න කට්ටිය කවුරුත් අහලා නැහැ නේද ඒ දේවල් ඇත්තට ලොකු ප්‍රශ්න නෙමෙයි. පන්ති හැම වෙලාවටම මේ කරන්ට් එක කැපුවේ නැත්නම් මේ වෙලාවට පන්ති තියෙනවා. ඉරිදාට. ඉරිදා හවස හතට. තව මොනවද දැනගන්න ඕනේ? දැන් වැඩ කරන කට්ටියටත් ඔය මේ වෙලාවට ආරම්භ කරපුවම හරි ලේසි වැඩේ නේද? එදාට ඉරිදා දවසේ නිමාඩු දවසක් තියෙනවා. ඉතින් ඔය විදිහට කරගන්න පුළුවන්. තව මොනවද දැනගන්න ඕනේ? ඉක්මනින් අහන්න ක්ලාස් එක නිමා කරන්න යන්නේ. නෑ 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 පාස්පෝර්ට් එක පරණ වෙන අවස්ථාවක් නැහැ. පාස්පෝර්ට් එක අද හැදුවා නම් හෙට විභාගෙට ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ්මිෂන් එක ගන්න අදලා තිබ්බොත් දැන් හෙටනේ ඇඩ්මිෂන් දෙනවා හිතන්නකෝ. දැන් අද තමයි අපිට පාස්පෝර්ට් එක හම්බුනේ. හෙට ඇඩ්මිෂන් දෙනවා නම් හෙට ඇඩ්මිෂන් ගන්න පුළුවන් පාස්පෝර්ට් එක. කිසි ප්‍රශ්නයක් නැහැ. පොත් දෙක අනිවාර්යෙන් ගන්න ඕනද? ඒක ඔයා ගත්තේ තමයි තියෙන සිංගල් ට්‍රාන්ස්ලේට් පොත් දෙක තියෙන. ඉතින් ඒක අනිවාර්යෙන් ඉතින් ඔයා ගන්න ඕනේ. ඉතින් පාඩම් කරනවා නම් ගන්න වෙනවා ඉතින් නේ. පාඩම් කරන්න ඕනේ නැත්නම් ගන්න අවස්ථාවක් නැහැ. සර් කොණ්ඩේ දිග ගෑනු ළමයින්ට යන්න බැයිද? එහෙම කොණ්ඩේ දිගයි කියලා ඒක සුදුසුකමක් නෙමෙයි. කොණ්ඩේ දිගයි කොණ්ඩේ කොටයි ඒක සුදුසුකමක් නෙමෙයි. ඕන කෙනෙකුට යන්න පුළුවන්. එයාලා අපේ රූප සම්පත්තිය ඒව මෙව බලන්නේ කොරියාවට ගන්න පුතේ වැඩ කරන්න. තේරුණාද? කියනවනේ අර කියමනක් තියෙනවා කොරියාවට යනවා නම් මොකද්ද මේ බූරුවෙක් වගේද? ඔව් බූරුවෙක් වගේ බර උහුලන්නත් නෑ බූරුවෙක් වගේ පිට තියෙන්නත් ඕන මේ කර්ම එකද ඌරග වගේ කට තියෙන්නත් ඕන. දැන් ඔය ඉන්නවනේ කට්ටිය හරම්මස් කන්නේ නෑ අරමස් කන්නේ නෑ ඌරුමස් කන්නේ නෑ කියලා ඔය කට්ටිය ඔක්කොම කොරියාවට ගියාට පස්සේ ඌව කනවා. තේරුණාද? මේ මොකද දැන් කම්පැනි පාටියට ගියාට පස්සේ අනේ මං ඌරු මස් කන්නේ මෙහෙමයි දැන් අපේ කෑම කෑවේ නැත්නම් ඔයාම හිතන්න ඔයාලා ගෙදරට එනවා විදේශිකයෙක් එයාට ඔයා ආදර දෙනවා සම්බෝලයි බතුයි හරි මොනවා හරි පරිප්පුත් එක්කන් හරි එයා කෑවේ නැත්නම් ඔයාටත් තියනවා නේද පොඩි නිකන් අර එයා ගැන පොඩි වැරදි වැටහීම ක්ලාස් එක පුතේ ආරම්භ වෙන ලබන ඉරිදා තමයි අයන් ඉඳන් පාඨමාලාව පටන් ගන්න තේරෙනවද අයන් ඉඳන් පාඨමාලාව පටන් ගන්න ලබනියද්ද පළවෙනි පාඩමේ සිට ලබනියද්ද පටන් ගන්නවා අල්ල ගන්න පුළුවන් පළවෙනි පාඩම ඉඳන් යන්නේ අයන් ඉඳන් යන්නේ තවක මොකක්ද දාන්නේ මොකද්ද
දැන් 2024 පන්තිචය අපේ මේ පාර්ලිමේන්තු සිට පණිවිඩ නායක ඔක්කොටම තමයි පුතේ දැන් ඔය අකුරු කියලා දුන්න ටික දැන් මේ අපේ ලියාපදිංචි ළමයට අතෝ ටික දෙනවා. ඉතින් අකුරු අකුරු තාම වල පුරුදු වෙනවානේ. එතකොට හෙට ඉඳන් කියන්නේ ලබන සතිය ඉඳන් තමයි අයන් ඉඳන් පාඨ මාලා පටන් ගන්න. කියන්නේ සිලබස් එකේ පාඨ මාලා යන්නේ මේ ඉරිදා ඉඳන්. ඒ කියන්නේ ලබන ඉරිදා ඉඳන් අයන් ඉඳන් යන්නේ. අලුත් ළමයික ක්ලාස් එක පුතේ තාම පටන් ගත්ත කිව්වට අකුරු මේ යාළට ලියන හැටි විතරයි කියලා දුන්නේ. කියන්නේ තාම පටන් ගත්තේ නැහැ. තේරුණාද? තාම පටන් ගත්තේ නැහැ. තව ළමයි එකතු වෙන හින්දා තමයි දැන් ලබන සතිය ඉඳන් තමයි හරියට අයන්නේ ඉඳන් පාඨ මාලාව යන්නේ. මුල ඉඳන්. එහෙනම් ඔයාලට තාම එකතු වෙන්න පුළුවන්. මම නියල වරුදු හරි හදිස්සි වෙන්න එපා. හදිස්සියෙන් අපිට ගමනක් යන්න බෑ. හිමීට යන්න ඕනේ. ඒකනේ මං කියන්නේ අපිට කල් තියෙනවා තව. තේරුණාද? තව කල් තියෙන හදිස්සි වෙන්න එපා. අර හයියෙන් ගියොත් අපි කියනවනේ ඉක්මන් කොටයි කියලා නේද? එහෙනම් හදිස්සි වෙන්න එපා හිමීට යන්න ගමන. අර යම්කිසි කෙනෙක් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් දැනුවත් කෙනෙක් දෙන උපදේශයක් අනිවාර්යෙන් පිළිගන්න ඕන. අපි දන්න හින්දානේ කියන්නේ. නැත්නම් ඉතින් මටත් මාසෙයි මේ පාඩ මාලාව තියෙන්නේ මෙච්චරයි ගාන කියලා මටත් මාසෙන් ඉවර කරලා දාන්න බැරයි. හත් දෙයිනේ පාඩම් පහක් විතර එක දිගට දන් ගියා. එක දවසට අනිත් දවස් පාඩම් පහක් විතර දන් ගියා. මාසෙන් ක්ලාස් එකක් ඉවරයි මාත් නිදහ. ඔයාලගේ සල්ලි ටිකක් ගත්තා. එහෙම කරලා ක්ලාස් කරන්න පුළුවන් නම් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නම් මොනවා කරන්න බැයිද? එහෙනම් මෙලහට කොරියාවේ මේ ලංකාවේ කට්ටිය කොරියාවට ගිහිල්ලා. ඒ එහෙම බෑ. මේක ඇල හිමීට ඉගෙන ගන්න ඕන. අපි මේ ඉගෙන ගන්නේ භාෂාව. මේ අංක ටිකක් ගණන් කරන්න නෙමෙයි ඉගෙන ගන්නේ. ඒක යන්න ඕන තියරියක මුල ඉඳන් හිමීට හිමීට යන්න ඕනේ පුතේ. මම මග යනකොට අපි යන් ඇදලා. තේරෙනවද? මගට යනකොට යන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවනේ දැන් යන පාර අපි හුරුයිනේ. එතකොට යමු අපි. මොයා මුල හරියට කරගන්න. එච්චර. තව මොනවද අහන්න තියෙන ප්‍රශ්න? තව මොනව හරි අහන්න තියෙනවද? පැයයිද දෙකයිද තුනයිද ඒක තීරණය වෙන්නේ පුතේ පාඩම් අනුව. දැන් අපිට මේ පාඩම් පැයෙන් ඉවර කරනවා කියලා එහෙම ටාගට් එකක් අරන් කරන්න බෑ ක්ලාස් එක. පැය දෙක වෙන්න පුළුවන්, පැය තුන වෙන්න පුළුවන්, ඒ විදිහට. ඊට පස්සේ මොකද්ද දාලා තියෙන්නේ? ව්‍යාකරණ 2000 කරනවද? ව්‍යාකරණ නෙවෙයි පොතේ ප්‍රශ්න 2000 පොත නේද? ප්‍රශ්න 2000 පොත කරනවා. ඔය කියන්නේ අපි එක මේ පොත කරනවා කියන්නේ ක්ලාස් එකේ ප්‍රශ්න 2000ක දැන් සිලබස් එක නැහැනේ. ඔය ප්‍රශ්න 2000 පොත කියන්නේ old syllabus එක. දැන් new syllabus එක තියෙන්නේ ප්‍රශ්න පාඩම් 60. ඒක තමයි class එකේ syllabus එක වෙන්නේ. ඉතින් අර මේ කියන්නේ ප්‍රශ්න 2000 පොතේ අපි මේ paper ටික paper කරනවා. ඉතින් ඒවට යම් කිසි මුදලක් අය කරන්න වෙනවා. ඉතින් ඒක මාස කීයද මුළු පාඩ මාලා? මාස 6 සම්පූර්ණ පාඩ මාලා. ඉතින් ඔයාලට මාස 6 කියලා එහෙම එකක් නැහැ. ඔයාලට විභාග ඉවරනකම් class එක ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් ඒවට සල්ලි ගන්නේ නැහැ. ඔයාලට ඕන කාලයක් ඉගෙන ගන්න පුළුවන් class එක. يعني ඔයාලට විභාග එනකම් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ සේ නිර්දේශ පොත් දෙකෙන් විතරද ප්‍රශ්න අහන්නේ? පොත් වලින් පොතේ ප්‍රශ්න අහන්නේ. පොත් දෙකේ තියෙන අපි වචන පාඩම් කරගන්න ඕනේ. ඉතින් වචන වල ආකාර අනුව තමයි මේ ප්‍රශ්න අහන්නේ. දැන් අර ඉස්සර වගේ ප්‍රශ්න 2000න් මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ප්‍රශ්නෙම දෙනවා. දැන් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ අපි පාඩම් කරන සිලබස් එකේ වචන වලට තමයි ඒ කට්ටිය මේ ප්‍රශ්න හදන්නේ. ඒ කියන්නේ විෂය නිර්දේශයක් කියලා එකක් දෙන්නේ. නේද? කොරියන් වලින් කතා කරන අහන්න පුතේ ක්ලාස් එකට එන්නකෝ. ඔය නැත්තම් ඔයා මගේ YouTube channel එකට ගිහිල්ලා ඔන්න වීඩියෝ දාලා තිනේ. ඔයාලට බලන්න තමයි ඔවා දාලා තියෙන්නේ. අන්න ඒ වගේ අහන්න පුළුවන්. නේද? ඒ වගේ අහන්න පුළුවන්. Hello? ඔව්. සමන් හරිද? ඔව් කියන්න පුතේ. මේ හැම වෙලේම මෙතන මේ ප්‍රශ්නයක් දාලා තියෙන ඔව් කියන්න පුතේ. දැන් ප්‍රශ්නේ මම අහන්නේ මම. ඔව් අහන්න. මේ WhatsApp එකේ group දෙකක් තියෙනවා සර් 2024 ළමයින්ටයි ආයේ NRR Korean Academy කියලා වෙනම group එකක් තියෙනවා. ඒ group එකට සර් දෙවෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායම කියලා message එනවානේ සර් අපිට. ඔව්. එතකොට සර් අපිට පුළුවන්ද කියන්නේ අපි 2027 ආයිනේ ඒක නිසා එක group එකක් හදන්න අර group එක අපි අයින් කරන්න.
ඔව් මෙහෙම පුළුවන්. මේ එහෙමනම් කවුරු හරි ඇඩ්මින් කෙනෙක් එන්න, එයා තමයි ඒ ගෲප් එක මේ පම් කියන්නේ මේ මෙව කරගන්න ඕනේ. මගේ වීඩියෝ ටික ඉල්ලන් ඔයා හරි කවුරු හරි බාර ගන්න ඕන, ඇඩ්මින් කම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගෲප් එක කරගෙන යන්න. එහෙම පුළුවන්. එහෙම නැතුව සර්ගේ පැත්තෙන් ඔස් කරන්න මගේ බැරිද? පැත්තෙන් මම දානවා ලොකු ගෲප් එකට. ඔයාලට තියෙන ඒක තමයි මම කියන්නේ ගෲප් එකට දාන මේ මැසේජ් ටික හරියට කියවන්න. මම දානවා දෙවනි කණ්ඩායමේ ටික මේ උඩ වීඩියෝ ටික බලන්න. ඒ විදිහට මේ මැසේජ් ටික කියවන්න. ඔව් එතකොට තේරුම් ගන්න ලේසි. ඔව් නෑ ගරාර ගොඩක් වෙනහන්ද මං එන කිව්වේ වෙනම අපිට 2024 අයට වෙනම එකක් 2024 හදන්න අයට පුළුවන් මේ නම් එක ගොඩක්. තමයි මම අර ගෲප් එකක් ඇරලා තියෙන්නේ. ඒක කාට හරි ඇඩ්මින් කමක් ගන්න පුළුවන් නම් ඔය වැඩේ කරගන්න පුළුවන් හරි ලේසිනේ. කවුරු හරි ගන්නකෝ බය නැතුව. ආ ඔව් ඒකේ මැසේජ් ඔව් මෙන්න හරි මෙතන හොඳයි ප්‍රශ්නයක් සර්. අහලා තියෙනවා. මේ රජයෙන් නිකුත් හරි කරලා තියෙන කොළපාට පොත් දෙකයි අපේ පොතයි අතර. ඔව් පුතේ මේ 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 පොත් දෙකේ ඔයාලා නිකන් අරන් බලන්නකො. තේරෙනවද? ওই පොත් දෙකේ තියෙන ගොඩක් වචන වැරදි. ඒකයි කියන්නේ දැන් අපේ මේ උගන්වන කොටත් මම ඒකනේ කියන්නේ. අර ගොඩක් වචන වැරදි තැන් තියෙනවා. ඉතින් ඔයාලම අරන් බලන්න. ඔයාලට ඕකේ තියෙන අපි අර කියමුකෝ දැන් අපි තාත්තට කියන නමයි නේද? අපි වෙන නමක් එක පාඩම් කරගත්තොත් ඕක තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් පොත් දෙක ගණන් අඩුවට ඔයාලට හම්බේ. ඔක පොඩ්ඩක් අරන් බලන්නකෝ ඔයාලම. ඔකේ වචන වැරදි. අනික මේ අර තියෙන අපේ සිලබස් එකේ තියෙන පාඩම් මාලාවත් එක්ක හරි අමාරුයි. ඒකේ මේ ඔයාලට ඔඩියෝ ට්‍රැක් ටික පොඩ්ඩක් අහලා බලන්න. හරි අමාරුයි ඔයාලට තේරුම් ගන්න. ඉතින් හරි ලේසි නේ අර මේ මේ සිලබස් එක හරි ලේසි. ඒක කීකින් කියන ඒවා ගොඩක් මේ පැහැදිලි මදි නේද? ඒක මෙහෙමයි. ඒක ඔයාලා තමයි කරගන්න ඕනේ. ඒක ඔයාලා තීරණය කරගන්න කොයි පොතද අපිට හරියන්නේ කියලා. මොකද මගේ පොත හොඳයි කියලා මට මෙතන මේ මෙව කරන්න අවස්ථාවක් නැහැ. ඔයා බලන්න අරගෙන. ඒක මම ඔය කිව්වේ මම දන්න දේ. ඒකේ වචන වැරදි. ඒ කියන්නේ මෙහෙමද? අපේ පොත්වලත් තියෙන, අපේ පොත්වලත් ප්‍රශ්න තියෙන. දැන් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මම එයාට ටග් ගාලා PDF එකේ කෑල්ල මෙව කරලා නැත්නම් ෆොටෝ ටික ගහලා මේ පැහැදිලි මේවා ටික කියන يعني අර සාමාන්‍යයෙන් print out කරනකොට වචන එහෙම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වර්ධින්න බෑ හැබැයි ටිකයි වර්ධින්න ඕනේ. يعني අපේ අපේ ගොඩක් තිබ්බ දැන් ප්‍රශ්නයක් වෙලා තිබ්බා චුට්ටක් පේන්නේ නැති. දැන් මේ පාරේ කැහැදිලා තියෙනවා චුට්ටක්. يعني ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ පාර පොත්වල ඒක ප්‍රශ්නයක් නැහැ. ටිකයි හොඳට සාමාන්‍ය තත්ත්වෙ තියෙනවා. මේ සාමාන්‍යයෙන් print කරද්දි සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ගොඩක් එහෙම වර්ධින්න බෑ. පොඩ්ඩක් වැරදුනොත් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක මොකක් හරි එළමයට ඒක මාක්කයක් හරි දාගන්න පුළුවන් නේද? හරි. ඉරිදා විතරක් වෙනකොට අලුතින් ලියාපදිංචි වෙන ළමයි මුදල් දාන්න ඕනද? ඔබ තේරදට ලියාපදිංචි වෙනවා නම් ඉරිදා වෙනකොට සම්පූර්ණ මුදල් නෙමෙයි අර රුපියල් 5000 බඳලා ඊට පස්සේ අනිත් 2000 බඳිනවා මේ මාස මේ අනෙත් මෙවා ගන්න. ඔයා ගන්න මේ ඇඩ්මින් කම මට මැසේජ් එකක් දාන්නකෝ. ඔයා ගන්න. හරි. එතකොට මේ ඔන්න 24 ටීම් එකේ ලීඩර් ඉන්නවා නෙත්මි. එයා ගන්නම් කියලා දාලා තියෙනවා මේ ඇඩ්මින් කම. එයා ගන්න අරගෙන වැඩේ කරන්න. මේ මම වීඩියෝ ටික දෙන්නම්. ඔයාට ඊට පස්සේ ඒක මෙව කරලා දෙන්න කරගන්න පුළුවන්. ඔය පොත් දෙකේ පුතේ පාඩම් 60යි තියෙන්නේ. ඊට පස්සේ 24 වලටත් තියෙන ඔව් ඒ ටික කරගන්න පුළුවන්. ඔව් මේ පුළුවන් පුතේ මට WhatsApp message දාන්න. එතකොට මම ඒ විස්තර ටික දෙන්නම් මේ පොත් අරන් ඉගෙන ගන්න කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් මට message දාන්න. එතකොට මම දෙන්නම්. ඉතින් තව කට්ටිය ගොඩක් කට්ටිය මෙන්න මෙහෙම කතන්දරයකුත් යනවා. දැන් අපේ වීඩියෝ අරන් ඒ කට්ටිය කරන විදිහට වීඩියෝ දීලා ළමයිගේ සල්ලි ගන්න කතන්දරයකුත් තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔයාලා දැනුවත් වෙන්න. ඒකට මට වග කියන්න බෑ. ඉනාරා කොරියන් ඇකඩමි එකේ තියෙන අපේ ඔයාලා දන්නවා YouTube channel එක. ඊට අමතරව දන්නවා මගේ number එක තියෙනවා 076 13 98 175 කියන නම්බරේ. මේ නම්බර වලට කතා කරලා එන ප්‍රශ්න ප්‍රශ්නයක් මම බාර ගන්නවා. නැතුව වෙනත් නම්බර වලට කතා කරලා ඔයාලා සල්ලි දාලා ඒ දේවල් මේ කරගත්තොත් ඒක ඔයාලා තමයි බාර ගන්න වෙන්නේ. ඉතින් මට ඒකට වග කියන්න බෑ. අනික මගේ ID මොකද්ද? මගේ ගිණුම් මංක දීලා මගේ නමට තියෙන ජේම්සි ජයවීර කියන නමට තියෙන ගිණුම් මංකයට ඔයාලා සල්ලි දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනත් අංක වලට දාලා ඒ දේවල් ඉතින් ඔයාම තමයි බාර ගන්න වෙන්නේ. එහෙම දාන්න එපා. හරි නේද? එහෙමනම් හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මට කතා කරන්න පුළුවන් මගේ WhatsApp මේ. ඔය කියන්න පුතේ ඉක්මනින් කියන්න. සර් මේ අර මේ ප්‍රශ්න 2000 පොතත් අපිට මේ සර්ගෙන් සර්හා ගන්න පුළුවන්. මේ මාසේ අවසාන වගේ වෙනකොට ගන්න පුළුවන්. දැන් මේ දවස්වල තාම ට්‍රාන්ස්ලේට් එක යන්නේ පුතේ. ඒකයි මේ පරක්කු. ඉතින් ට්‍රාන්ස්ලේට් එකක් කරනවා කියන්නේ හරි අමාරුයි. ඇත්තට මේක දන්න කට්ටිය දන්නවා ට්‍රාන්ස්ලේට් එකක් කරනකොට. ඒකයි පරක්කු. නැතුව වෙන දෙයක් නෙමෙයි පරක්කුයි ටිකක්.
මේ මාසේ අවසානවත් වෙයි නේ අවසාන වෙයිනේ මේ මාසේ අවසාන වෙයි හරි එහෙමනම් සියලු දෙනාටම බුත් සරණයි අදට අපි මේ සම්මන්ත්‍රණය නිමා කරමු මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් කතා කරන්න ඕන වෙලාවක ඔයාලා දන්නවා මම ෆෝන් එක උස්සනවා කියලා පුළුවන් වෙලාවට ෆෝන් එක උස්සනවා බැරි වෙලාව නම් කවුරුහරි කෙනෙක් හරි කතා කරුවොත් ඒවා කියන ටයිම් වලටම ගන්න එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ හරි එහෙමනම් සියලු දෙනාටම බුත් සරණයි තුසි මේ කසයෝ හොඳින් ඉන්න